අපි මේ දිනවල විස්තර කරගෙන ආවේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මයේ අපි දුක්ඛ සත්‍ය, දුක්ඛ සමුදය සත්‍ය පිළිබඳ සාකච්ඡා කරලා දැන් අපි විස්තර කරමින් එන්නේ කියන නිරෝධාරය සත්‍ය. ඉතින් මේ දුක්ඛ නිරෝධාරය සත්‍ය විස්තර කරගෙනෙද්දී අපි ටිකක් මාතෘකාව ඒකදී අපි කතා කළා කෙනෙක්ට ජීවිතයේ 100%ක් වර්තමාන ඉඳලා භුක්ති විඳින්න පුළුවන් නම් වර්තමානෙට අවදි වෙන්න පුළුවන් නම් අන්න එතන තමයි දුකක් නැති ජීවිතය. ඒ වගේම ජීවිතයේ ප්‍රධාන පරමාර්ථය වෙන්නේ යමක් හඹාගෙන යන එක නෙමෙයි. ඒ පූර්ණ වශයෙන් හැම මොහොතක්ම භුක්ති විඳින එක. ඒ කියන්නේ ජීවිතේට විශේෂ අරමුණක් නැහැ. අපි ජීවත් වෙන්නේ විශේෂ පරමාර්ථයක් අරමුණක් වෙනුවෙන් නෙමෙයි. අපේ ජීවිතේම තමයි විශේෂත්වය, පරමාර්ථය. ඒ ජීවිතයට අවදිවීම තමයි සත්‍ය කියලා කියන්නේ. ඊට පස්සේ අපි ඒ කාරණේ විස්තර කරගැනෙද්දී ජීවිතය කියන්නේ මොකද්ද? දැන් ජීවිතේ නම් ජීවිතේ වෙන පරමාර්ථයක් නැහැ. ජීවිතේ පරමාර්ථය ජීවිතයම නා, ජීවිතේ භුක්ති විඳීමම නා. ඊට පස්සේ අපි කතා කරා මේ මොකද්ද ජීවිතය කියලා කියන්නේ. එතකොට අපි ඒකේ සාකච්ඡාව නතර වුණේ අන්තිමට හමු වෙච්ච අවස්ථාවේ මම හිතන්නේ පෙරේදා සිකුරාදා අපි උදේ වරුවේදී කතා කරේ අන්තිමට ජීවිතේ කියලා කියන්නේ දැන් මෙතන here and now. එතකොට දැන් මෙතන කියද්දී අපි විස්තර කරගත්ත මේ දැන් කියන එක අර සිතිවිලි වලින් අතීතයක් අනාගතය කාලයකට දාලා ගන්න එපා කියලා. දැන් කියන එක කාලයක් හදා ගන්න එපා. මේ කාලෙන් ඔබට කියපු දැන තමයි මේ දැන් කියන එක තියෙන්නේ. මොකද අපි දැන් මෙතන කියලා here and now කියවුවාම දැන් කියලා කිව්වහම අපි ඒක තේරුම් ගන්න ඊයේ තිබ්බ හෙට තියෙනවා මේ දැන් දැන් මෙතන තියෙනවා මේ තුන් කාලයක් තියෙනවා අතීතයක් තිබ්බ අනාගතයක් තියෙනවා ඉස්සරහට දැන් තියෙන වර්තමානයේ ඒ එතකොට දැන් කියලා කියන්නේ මේ වර්තමානයේ කියන එක. එතකොට ඒක නෙමෙයි අපි දේශනාව ඇතුළේ උත්සාහ කරේ විග්‍රහ කරන්න. දේශනාව ඇතුළේ විග්‍රහ කරන්න උත්සාහ කළේ දැන් කියන එක එහෙම දැන් කාලයට අයිති දෙයක් නෙමෙයි. මොකද ඔය කාලය කියලා කියන්නේ අපි අපේ සංකල්පයක්. කාලය කියලා කියන්නේ අපේ අදහසක්. දැන් මේ තප්පරය, පැය, විනාඩිය මේ ඔක්කොම බලන්න අපි සංකල්පයෙන් නිර්මාණය කළා දෙන පැය තප්පර 60ක් කියන්නේ විනාඩිය. මේ විදිහට විනාඩියක් කියන්නේ පැය. මේ විදිහට අපි එක 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 මේ නිර්මාණය කරගෙන තිනවා සංකල්ප. කාලය පිළිබඳ දවසක් කියන්නේ පැය 24. පැය 24 කියන්නේ දවසක්. ආදිවාසයෙන් එතකොට මේ කාලය පිළිබඳ අපේ ඔළුවේ තියෙන හදාගත්ත සංකල්පයක්. චිත්තක්ෂණයක් කිව්වත් චිත්තක්ෂණයක කාලයක්. චිත්තක්ෂණයක් තප්පරයක් අවුරුද්ද කියලා අවුරුද්දක් මාසයක් මේ ඔක්කොම අපිට තේරෙනවා මේ කාලය කියන එක මේක සංකල්පයක් විතරයි. කාලය කියන්නේ යථාර්ථයක් නෙමෙයි. බලන්නකෝ දැන් ඔය අපි කියන්නේ දැන් මට අවුරුදු 20යි කියනවා. මට අවුරුදු 30යි කියනවා. මට අවුරුදු 50යි කියනවා. 60යි කියනවා. මේ ඔක්කොම බලන්න කොහෙන්ද මේ අවුරුදු 10, 20, 30, 50 යට උනේ කියලා.
අන්න එතකොට අපිට තේරෙනවා ඇත්තටම මේක අපිට උගන්වපු අදහසක් විතරයි. එහෙම නැතුව කවුරුවත් අවුරුදු 30ක් ජීවත් වෙලාවක්වත් අවුරුදු 60ක් ජීවත් වෙලාවක්වත් නැහැ. අපි හිතාගෙන ඉන්නවා එහෙම අදහසක් තියෙනවා. අවුරුද්ද පිළිබඳ තප්පර චිත්තක්ෂණ තප්පර විනාඩි පැය දවස් අවුරුදු මාස බලන්නකො. දැන් අපි කියනවා මේ ජූලි මාසේ 18 කේනවා මේ 2021 කියන මේ ගස් කියනවාද 2021 මේ කියලා ගස් කියනවාද පොළොව කියනවාද වතුර කියනවාද බිත්ති කියනවාද මේ 2021 අවුරුද්ද කියලා කවුද කියන්නේ මේ ජූලි මාසේ කියලා මේ 18 වෙනිදා කියලා ඉරිදා කියලා මේ ඔක්කොම දැනගත්තාම වරිදා මේක පොදු සම්මතයක් මේක මිනිස්සු හිතාගත්ත අදහසක් විතරයි ඒක පරම සත්‍යයක් නෙමෙයි ඒක පරම යථාර්ථයක් නෙමෙයි ඒක සම්මුතික සත්‍යයක් සම්මතයක් සම්මුතියක් හදාගෙන ඉන්නවා කියන්නේ අපි ගන්න අපි දකින මුළු ලෝකෙම සම්මුතියක් හොඳ නරක හරි වැරදි අපි අපි ඒ දැන් අපි මේ මේ ස්ථානට සාපේක්ෂව මෙතන හොඳ නරකත් තීරණය කරලා තියෙනවා මේක මේ මේ මෙතන මේ දේශනාවට ඉන්නවනේ වෙලාවත් තීරණය කරන් තියෙනවා මේ ඔක්කොම අපිට තේරෙනවා එතකොට මේ සියල්ලම පොදු සම්මුතියක් විතරයි ඒ ඇරෙන්න ඒක තුළ පරම සත්‍යයක් නැහැ කාලය කියන්නේ පරම සත්‍යයක් නෙමෙයි කාලය කියන්නේ යථාර්ථය නෙමෙයි ටයිම් කියන එක ස්පේස් කියන එක කාලය හා අවකාශය කියන එක ඉතින් එතකොට දැන් අපි එතකොට දැන් මේ ජීවිතය කියන තර ජීවිතය කියලා කියන්නේ මොකද්ද දැන් මෙතන මෙතෙන් මේ දැන් මෙතන බවට පරිවර්තනය වෙන එක ජීවිතය කියලා කියද්දී ඒක අපි ගන්න හොඳ නෑ මේ කාලය කියන පැත්තෙන් දැන් කියන අවස්ථාව ඒක මේ අර මනසින් හදාගත්ත කාලයක් තුනට කඩාගෙන ඒ කාලේ මේ දැන් කියන අවස්ථාවේ ඉන්න එක නෙමෙයි මේ දැන් කියලා මේ කියන්න උත්සාහ කරන්නේ ඉතින් එහා ඒ කාලයට ඔබේ තියෙන අත්දැකීම අවකාශයට ඔබේ තියෙන අත්දැකීම දැන් මෙතන කිව්වට පස්සේ දැන් මෙතන කියලා දැන් ඔබ ඔබගෙන මම දැන් මෙතන කියලා දැන් මම දැන් ඒකෝ දැන් කියන එක අපි කියවන කාලයක් තියන්න බෑ කියලා දැන් දැන් මම දැන් මෙතන කිව්වම මෙතන ගන්න කොතනද සාපේක්ෂවද බලන්න මෙතන කියන එක අපි ගන්න මම හඳුරෝ දැන් දැන් මම මෙතන ඉන්නවා දැන් මෙතන කියන එක අපි ගන්නේ හැම වෙලේම මේ ශරීරයට සාපේක්ෂව ශරීරයේ තියෙන දැන ඔබ ඉන්නවා කියන එකනේ ඔබ වහන්සේ ඉන්නේ ඔතන මම ඉන්නේ මෙතන ඔබ වහන්සේ මට දුරස්ව ඉන්නේ ඔබ වහන්සේ මගේ ඈතින් ඉන්නේ බලන්නකෝ එතකොට ඔබ ඔය මෙතන කියලා අරන් තියෙන අවස්ථාව මොකද්ද කියලා එතකොට තේරෙයි මම දැන් මේ මම මෙතන කියලා අරගෙන ඉන්නේ මේ ශරීරය තියෙන තැන මෙතන කියන වගේ එකක් මෙතන කියද්දී හැබැයි බලන්න ඒ ශරීරේ කොයි කෑල්ලද එහෙම එකක් කියුවේ කියලා දැන් නියපොත්තක් කියලා දිනවද හම කියලා තියෙනවද බඩවැල් කියනවද දත් කියනවද මේ මෙතන කියලා මම දැන් මේ මෙතන කියලා මේ මෙතකොට දැන් අපි අර මෙතන කියන එක හැම වෙලෙම අරගන්නේ තමන්ගේ ශරීරයට සාපේක්ෂව මම මෙතන ඉන්නවාගේ මම වාඩි වෙලා ඉන්නවා මං හිටගෙන ඉන්නවා මම මෙතන නිදියගෙන ඉන්නවා බලන්නකෝ දැන් දැන් අපි මෙතන කියන එකකින් කතා කරන්නේ දැන් අර ශරීරයට සාපේක්ෂව දැන් කියන්නේ ඔබ වහන්සේ මෙතන නැහැ කොහේ හරි ගිහිල්ලා වෙන කොහේ හරි දැන් බලන්නකෝ මේ මෙතන කියන එක අරගන්නේ කොතනින්ද කියලා දැන් ඔබ වහන්සේ මෙතන ඉන්නේ නැහැ දැන් 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 අපි කියනවා දැන් ඔබ වහන්සේ ආ හරි අපවත් වෙලා වෙන කොහේ හරි උපදී වෙන කොහෙට හරි යයි මෙතන ඉදර වෙන කොහේ හරි කියලා ගන්න දැන් බලන්නකෝ එතකොට මේ වෙන කොහේ හරි තැනක් කියලා ගන්න මේ බොඩි එක තියෙන තැනකටනේ ආයි මේ බොඩි එක ගිහිල්ලා ආව රටේ උපදී නැත්නම් ඔබ වහන්සේ දැන් මෙහෙන් යයි මෙතනින් ගිහිල්ලා වෙන රටකට යයි එතකොට බලන්නකෝ දැන් ඔබ වහන්සේ මෙතන නැහැ කියන එක ගන්නෙත් ඒ බොඩි එකට සාපේක්ෂව තව එකක් තියෙනවා කියන්නේ තනි එකක් නෙමෙයි තව ආසන්න හේතුවක් විතරයි මම මේ කියන්නේ තව තව හේතු දක්වන්න පුළුවන් අර ගොඩාක් ලොකු විග්‍රහයකට කියලා
හරි එතකොට අපිට තේරෙනවා එතකොට මේ දැන් උපවාසෙ මෙතන ඉන්නවා කියන්නේ මෙතන නැහැ කියන්නේ දැන් අපි බුදුරජාණන් වහන්සේ මෙතන නැහැ කියන්නේ මොකට සාපේක්ෂවද මේ මම හිතාගෙන ඉන්නවා මම කියන්නේ බොඩි එක ශරීරය බුදුහාඳුර කියන්නේ ශරීරය ඒ ශරීරය දැන් නැති හින්දා අපි දිනවා බුදුහාඳුර මෙතන නැහැ කියලා उपवास मेदन इन मे शरीर मेदन तीन यदि इलाट आदे उपवास उप मेदन की इलगा शरीर हेतु उप ताम विश्वास उपगियाँ शरीर उपगिया शरीर इधर शरीर तीन दिन मेदन की ඉතින් අපිට ඒක කොට තේරුම් ගන්න තියෙන කාරණේ තමයි දැන් මෙතන කියලා කියද්දී මම දැන් මෙතන කියලා කියද්දී ඒතර මෙතන කියලා අදහස් කරන්නේ මේ ශරීරයට නෙවෙයි ශරීරයට නෙමෙයි අපි කියන්නේ මෙතන කියලා එතකොට දැන් මේ ශරීරය කියන මම කියන පොඩ අදහස අතහැරලා බලන්න අන්න එතකොට තියෙන එක තමයි මෙතන කියන්නේ එතකොට ඔබ වහන්සේ තින්නේ මෙතනමයි रूपे गिने हडे उब मम रूपे गिने की अयन कर रो उपवाद रूपे गिने की अयन कर रो ये रूपे गिने का अयन कर पास मम शरीर गिने के बोटा उब देंगे उब मा उब मावद कि हेड पेन रूपे खंड शब्द उब लुह मत गांड बुला स्पर्शे उन्न वैटी का अर्धल बल ඔය රූපේ ඔය ශබ්දේ ඔය ස්පර්ශයේ ගඳ සුවඳ කියන ටික අතහැරලා ඔය කියන්නේ රූපයෙන් මාව දකින්නෙත් නැහැ ශබ්දයෙන් දකින්නෙත් නැහැ ගඳ සුවඳකින් දකින්නෙත් නැහැ ස්පර්ශයෙන් දකින්නෙත් නැහැ අන්න එතකොට ඔබට දෙරේ ඔන්න ඔය ටික අතහැරලා බලන්න නම් එතකොට ඔබට මෙතන කියන එක හම්බේ මෙතන කියන අවස්ථාව මොකද්ද කියලා आमी वगे इतकोट अन्नी मेतन की अद्य की मट अभी परिवर्तने बस इतने मेतना कोतना के लिए देने रायतन हाई अद्य की मट सापेश मेतन की लगातो रूपे की दुष्टि तुलिंदो तम मेतना कोतना इंदीमा वेन्वीमा हम वीमा वेन्वीमा के अष्टलोक धर्म आमा हम बेन එතකොට දැන් අපි දැන් here and now දැන් මෙතන කියලා කතා කරද්දී මම දැන් මෙතන කියලා කියද්දී එතන කාලයක් නැහැ ඒ වගේම එතන තැනක් කියලා වෙනම පිළිထන්න දෙයක් නැහැ එතන මමයි ඔබයි කියලා වෙන් කරන්න බෑ කාලයක් නැහැ අවකාශයක් නැහැ වෙන්වීමක් अन्न इतने एक सब जीवित इतने तमा अभी जीवित हमे इतने तम अमरणीय इतकोट अन्न ये स्वभाव हियर एंड नाउ दिथन की अद्य की पिवर्तन मम दिथन की स्वभाव अवधि भाषा संकल्प इक तव अदहसि ඒ නිසා අපි අපිට මේ වචන හරහා ඊයක් දෙන්න පුළුවන්. හරියට නිකන් හඳ තියෙන්නේ හඳ පෙන්නලා ඇඟිල්ලෙන් පෙන්වන්න පුළුවන් භාෂාව ගැන ඇඟිල්ල වගේ. අන්න අර පැත්ත බලන්න හඳ තියෙනවා වගේ. හැබැයි ඔබ ඇඟිල්ල බලලා ඒක හඳ කිව්වොත් ඒක ඉතින් ඒක අඥානකම. ඒක මෝඩකම ඉතින්. ඒක නෙමෙයි කියන්න උත්සාහ කරන්නේ. ඒ මොකද මේ අධ්‍යක්ීම මම දැන් මෙතන කියන එක එහෙම ස්කෝල් ගිහලා පාඩමක් ඉගෙන ගන්නවා වගේ. විෂය කරුණක් මතක තියාගත්තා වගේ. ඒක මතක තියාගන්න එකක් නෙවෙයි. ඔබ ඔබ මතක තියාගන්න ඕනේ ඔබ තමයි කොහොමද ඔබ ඔබ තමයි දැන් ඔබ ඔබ දැන් ඔබ ඔබ මතක තියාගන්න ඕනේ ඔබ ඔබ කටපාඩම් කරගන්න ඕනේ ඔබ කියන්නේ ඔබට ඔබ කියන්නේ ජීවිතේට ඒක මතක තියාගන්න එකවත් කල්පනා කර කර ඉන්න එකක්වත් නෙවෙයි කටපාඩම් කරන දේකුත් නෙවෙයි ඉතින් එතකොට කෙනෙක්ට පරිපූර්ණ වශයෙන් පරිපූර්ණ වශයෙන් මම දැන් මෙතන කියන අත්දැකීමට එන්න පුළුවන් නම් here and now
දැන් මෙතන කියන ස්වභාවයට අවදි වෙන්න පුළුවන් නම් අනේ එතන තමයි නිර්වශේෂ වශයෙන් يعني ඉතිරි නැතුව මේ තණ්හාව නැති කරන අවස්ථාව. ඉතින් එතන තමයි අපේ දුක්ඛ නිරෝධය තියෙන්නේ. ඒක තමයි අපි කතා කරන මාතෘකාව. හැබැයි දැන් එතකොට අපි අද ටිකක් ඒ මාතෘකාව තව පොඩ්ඩක් බැමු. දැන් ඔබ වහන්සේ ඔය කිව්වට දැන් මම දැන් මෙතන කියන අත්දැකීමට අපිට එකපාරට අවදි වෙන්න බැහැනේ හැම කෙනෙක්ටම. මොකද ඒ තරම් අපේ මනස අපේ ප්‍රබල වැඩි. අපේ සිතිවිලි ධාරාව බලවත් වැඩි, අසතිය බලවත් වැඩි. සිතිවිලි ඇදගෙන යනවා අපිව. අපේ සංකල්ප අපිව ඇදගෙන යනවා. එහම අපිට ඒ සිතිවිලි වලට ඇලිලා බැඳිලා යනවා. ඉතින් ඒක නිසා අපිට වහන්සේ කියන විදිහට එකපාරට මේ මම දැන් මෙතන කියන ස්වභාවයට අවදි වෙන්න බෑ. ජීවිතයට අවදි වෙන්න බෑ. දැන් අපි භාෂාවකට කොටු වෙලා තියෙන, භාෂාවකට හිර වෙලා තියෙන. දැන් අපිට භාෂාව හරහා හදන ලෝකයයි දකින්නේ. භාෂාවකින් හදලා පෙන්නපු ලෝකයක් අපි දකිනවා. දැන් අපි බලන්නකො ලංකාව කිව්වත්, ඇමරිකාව කිව්වත්, ඉන්දියාව කිව්වත්, කොළඹ නුවර කිව්වත් මේ ඔක්කොම භාෂාවේ වචනනේ. මේ තුමේ මේවා වෙනස්කමක් නැහැ. ඒ ධාතුවල මේ ඔක්කොම අපි භාෂාවෙන් හදගෙන භාෂාවෙන් දේවල් විනිශ්චය කරමින් ඒකට හුරු වෙච්ච ජීවිතයක්. ඒකට ඇබ්බැහි වෙලා අපි දැන් ඉන්නේ. දැන් එතකොට අපිට අවශ්‍ය කරන මොකක් හරි යාන්ත්‍රණයක්, මොකක් හරි දුක්ඛ නිරෝධගාමි ප්‍රතිපදාවක්. මේ කියන තණ්හාවෙන් නිදහසෙන්න මේ මම දැන් මෙතන කියන සදා කාලයට අහු වෙන්නේ නැති, අවකාශයට අහු වෙන්නේ නැති, පුද්ගලත්වයට අහු වෙන්නේ නැති ජීවිතයට අවදි වෙන්න, සැබෑම ජීවිතයට අවදි වෙන්න අපිට අවශ්‍ය කරන මොකක් හරි යාන්ත්‍රණයක් නැද්ද? දැන් බුදුරජාණන් වහන්සේ පවා කියනවානේ දුක තියෙනවා, දුකට හේතුවකුත් තියෙනවා, දුක නැති කිරීමකුත් තියෙනවා, දුක නැති කරන මාර්ගයක් තියෙනවා. යාන්ත්‍රණයක් මාර්ගයක් බුද්ධ දේශනාවේ තියෙනවා. ඊට පස්සේ ඔන්න ඊට පස්සේ දැන් අපිට අවශ්‍ය කරනවා මෙන්න මේක හොයාගන්න මේ මාර්ගය. එතකොට අපි කියනවා මෙහෙම, ඔබට දුක නිවා නැති කරගන්න අවශ්‍ය නම් ඔබ භාවනාව කියන අත්දැකීමට එන්න, භාවනා කරන්න පටන් ගන්න. භාවනාව ඔබට ඔබේ ඔබට මම දැන් මෙතන කියන තැනට අවදි වෙන්න උපකාරයක් කරයි. එතකොට දැන් මේක අපි දන්න, අපි හැමෝම බෞද්ධ විසී, වැඩිපුර බෞද්ධ විසයන් මේ වහන්නේ මේ දේශනාවනේ. එතකොට භාවනා කියන වචනය, භාවනාව කියන එක එහෙම නුපුරු දෙයක් නෙවෙයි. එහෙම හුරු නැති, ආපු නැති අමුතු වචනයක් නෙවෙයි කාටවත් මේ භාවනා කරනවා කියලා. ඒක ක්‍රිස්තියානි ආගමේ නම් එයාලා කියන යාඥාව කරන්න කියලා. මේකේ අවදි වෙන්න යාඥා කරන්න. බුද්ධාගම ඒකට වැඩිපුර පාවිච්චි කරන වචනයක් භාවනාව කියන එක. තව තියෙන වචන. හැබැයි භාවනාව කියන එක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම ඇතුලේ ලොකු වටිනකමක් දීලා තියෙනවා. එතකොට දැන් අපි බලන්න ඕනේ, දැන් අපි භාවනා කරන්න කියලා කිව්වහම දැන් බහුතරයක් භාවනා කරන්න කියලා කිව්වහම සමහර අය එනවා. දැන් මගේ ජීවිතේ මට හම්බෙලා තියෙනවා සමහර අය භාවනා කරන්න එන්න කිව්වම සමහර අය එන්නේ මෙන්න මෙහෙම. සමහර අයගේ තියෙනවා මේ අපි කියන්නේ සමහර ප්‍රශ්න වලට මුහුණ දෙන්න බෑ. ජීවිතේ කරා එන සමහර ප්‍රශ්න වලට මුහුණ දී ගන්න බැරුව ඒකට හයියක් නැතුව. මොකද ණය ප්‍රශ්න තියෙනවා, තව ප්‍රශ්න තියෙනවා, පොලිසි ප්‍රශ්න තියෙනවා, ඉර යන දින කේ ප්‍රශ්න තියෙනවා, මොන මොන හරි ප්‍රශ්න ගොඩක් ජීවිතේ තියෙනවා. දැන් එයාට තේරෙන්නේ නැහැ මේවට මම කොහොමද හෑන්ඩල් කරන්නේ, මේවා කොහොමද මේවට මම මූණ දෙන්නේ කියලා තේරෙන්නේ නැතුව සමහර අය එනවා භාවනා කරන්න. එතකොට මට තේරෙන්නේ එයාගේ තුල තියෙන්නේ මේ පලායමක් වගේ එකක්. මේ භාවනාව කියන එක පාවිච්චි කරනවා නිකන් ජීවිතයෙන් පලා යන්න, ප්‍රශ්න වලින් පලා යන්න. මං කියන්නේ දැන් ඒක හරි හෝ වැරදි කියනවා නෙමෙයි, මං කියන්නේ එනවා සමහර අය මට හම්බෙලා තියෙනවා එයාලා භාවනාවට එන්නේ මෙන්න මේ වගේ මොකක් හරි මේ පලායම.
ජීවිතය කරනවා. ඒක පලායන්න භාවනාව පාවිච්චි කරනවා. හැබැයි ප්‍රශ්නේ ඒ වගේ කියන්නේ භාවනාවට ආවට ඒ ප්‍රශ්නේ පොඩ්ඩක් මග යනවාම එයාට ආය භාවනා ජීවිතයක් ඕනේ නැහැ. එයා ඊට පස්සේ ඒක අතහැරලා දානවා. සමහර කට්ටිය මට හම් වෙලා තියෙනවා එයාලා භාවනාවට එන්නේ يعني භාවනා කරනවා කියන එකට එන්නේ වෙන අරමුණකින් එයාලා දෙන්නේ මේ අපි කියන්නේ තද බල විදිහට කේන්ද්‍ර යනවා. තද බල ලිංගික ආශාව වැඩි ඇතුළේ. සාමාන්‍ය මනුස්සයෙක්ට වඩා නිකන් තද ලිංගික ආශාවක් තියෙනවා. ලොකු ලිංගික හැඟීම් හැම වෙලෙම ගලාගෙන ඉන්න පටන් ගන්නවා දරන්න බැරි තරම් විදිහට. පාලනය කරගන්න බැරි මට්ටමට ලිංගික සිටිවිලි ආවට පස්සේ අතට ඒකෙන් ඒ කියන්නේ ඒක අතහරින්න කේන්දියානේ කියන්නේ එතකොට යාගේ මනස යාගේ දෙනවා මට භාවනා කළොත් එහෙම මට මෙන්න මේ වගේ ලිංගික සිටිවිලි එන්නේ නැති වෙයි මට ඕන එක කොහොම හරි නැති කරන්න කොයි යට කරන්න නැත්නම් ඒ එතනත් පලායාමක් තියෙනවා ඒ වගේ සමහර කඩේගේ ඔන්න ওই වගේ එකක් තියෙනවා නිකන් ඒ කියන්නේ ලිංගිකත්වය කේන්දියානේක මේ ප්‍රශ්න මේ හිතට තියෙන දරා ගන්න බැරි ඇඩික් වලින් මේවා මම භාවනා කරොත් මම භාවනාවට ආවොත් එහෙම මෙන්න මේ ටික මට හරියාවි. කිය සමහර කෙනෙක් ඔන්න ඔය පරමාර්ථෙනුත් එනවා. ඔය අදහසෙනුත් එනවා. ඒක ඉතින් මං කියන්නේ ඒක 100%ක් හරි අදහසක් නෙමෙයි. හැබැයි ඇවිල්ලා භාවනාව කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම් ගද්දී ආ හරියට ඒක අර්ථ තේරුම් ගද්දී අදහසින් ආවට කමක් නෑ. හැබැයි ඒකම නෙමෙයි. ඒ කියන්නේ මේ සම්පූර්ණ රාගය අටගස්සන එක එන කේන්දී යටකරන එක නෙමෙයි ප්‍රධාන අරමුණ භාවනාව. භාවනාව කියන්නේ එහෙම එකක්ම නෙමෙයි. මං කිය එහෙම එකක්ම නෙමෙයි කියද්දි 100%ක් ඒ වගේ දෙයක් වෙන්නේ නැහැ නෙමෙයි යම් මට්ටමකට රාගයේ අඩුවීමක් එනවා, දේශය අඩුවීමක් එනවා. හැබැයි භාවනාවේ මූලික පරමාර්ථයක නෙවෙයි. එහෙම අර Tamanට දරා ගන්න බැරි එක දැන් සමහරාලාවට ඇවිල්ලා මෙහෙම කියන සමායික පාරක් සමහරාලාවට ඇවිල්ලා අහනවා සමහර අය මේ හාමුදුරුවනේ දැන් මගේ මෙහෙම මට භාවනා කියලා දෙන්න මට විපස්සනාව කියලා දෙන්න මට සමතේ කියලා දෙන්න මොකද්ද සමතේ කියන්නේ මොකද්ද විපස්සනාව කියන්නේ කියලා දෙන්න කියලා ඊට පස්සේ දැන් අපි කතා කරන කතා කරලා ඔන්න ඊට පස්සේ යන ගමන් අහන ආදුරේ මට තව එක පොඩි ප්‍රශ්නයක් තියෙනවා මොකද්ද මට මේ මගේ ළමයාත් එක්ක පුදුම කේන්දියක් තියෙන්නේ ළමයා තමයි මට තියෙන ප්‍රශ්නේ මේ ළමයා එක්ක මට මල බයිනවා මට පුදුම කේන්දියක් එනවා ඒ ඇයි ඒ ළමයා මේ බලන්නකො මම ආස නැති කෙල්ලෙක්ව බැන්දා අපේ පවුලට ගැළපෙන්නේ නැති කෙල්ලෙක්ව බැන්දා කියලා ඉතින් ඔහොම කියනවා ඉතින් ඇත්තටම එයාට අවශ්‍ය කරන්නේ භාවනාවක් නෙමෙයි සමතයක් විපස්සනාවක් නෙමෙයි. එයාගේ ප්‍රශ්න සමහරට කවුන්සලින් කරලා සුව කරන්නත් පුළුවන්. ඒ ගැටලුව එන් යාට කියලා දුන්නා නම් ඉතින් අවශ්‍ය කරන්නේ ළමයා සතුටින් ඉන්න කෙනෙක් කොහොම හරි පවුලට ගැළපෙන හෝ නොගැළපෙන කෙනෙක් බැන්දත් ඒ දෙන්න සන්තෝෂෙන් ඉන්නවා නම් ඒකේ තාත්තා කෙනෙක්ගේ අරමුණ කියලා යාට සමහරට යාගේ බලාපොරොත්තු අතහැරියා මෙහෙම වෙන්න ඕනේ මෙහෙම වෙන්න ඕනේ ළමයා මෙන්න මෙහෙ මට ඕන දෙට ඉන්න ඕනේ කියන අපේක්ෂාව අතහැරියට පස්සේ එයාගේ ප්‍රශ්න ඉවරයි. හැබැයි යාට සමහර අය දෙනවා මේ එතකොට එයා මේ ප්‍රශ්නේ මුලට ගිහිල්ලා මේ ප්‍රශ්නේ හේතුව හොයාගෙන ඒ බලාපොරොත්තු අතහැරලා දැම්ම නම් ඒක කරන්නේ නැතුව ඒ වෙනුවට එයා හිතනවා මම භාවනා කරන් ඇද්දි මට මේ ළමයා කරේ දෙන කේන්දිය නැති වෙයි කියලා. මම එතකොට අපිට තේරෙනවා ඊට ප්‍රශ්නේ එතන නෙමෙයි තියෙන්නේ. එයාට අවශ්‍ය කරන්නේ ඇත්තටම භාවනාව කියන්නේ මොකද්ද කියලා අවබෝධ කරගන්න නෙමෙයි. එයාට අවශ්‍ය කරන්නේ සමතේ විපස්සනාවක් නෙමෙයි. එයාට තියෙන්නේ වෙන ගැටලුවක්. එයාට මේ තව කෙනෙක් කෙරෙහි යන තරහව නැති කරගන්න ඕනේ. අන්න ඒකයි මම කියන්නේ සමහර අය අර අවශ්‍ය එයාට වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. හැබැයි එයා වෙන බෙහෙතක් ගන්න දෙන්නේ. ඉතින් අන්නේ වගේයක් මට හම්බෙලා තිනවා ජීවිතේ. ඒ කියන්නේ මේ ඒ කියන්නේ ඕන දේ එයා දන්නේ නැහැ. එයාට එයාගේ ප්‍රශ්නෙට උත්තරේ සමහර වචනයයි දෙකයි ඕනේ. හැබැයි එයා හොයන්නේ වෙන එකක්. සමහර අය ඉන්නවා භාවනා කරන්න මට හම්බෙලා දෙනවා. එයාලගේ මට තේරෙන්නේ මේ
එයාලගේ තියෙනවා පොඩි කාලේ දැනෙච්ච පොඩි හීනමානයක්. يعني යාලට හැඟීමක් තියෙනවා යාලා හරි පොඩි මිනිස්සෙක් කියලා. මම නිකන් චූටි මිනිස්සෙක් මාව එච්චර නිකන් ගණන් ගන්න නැහැ කවුරුත් කියලා මම පොඩි මිනිස්සෙක් කියන හැඟීම ඇවිල්ලා එයාලට ඊට පස්සේ ඕන ටක් ගාලා නිකන් මගේ මේ හීනමානේ වහන්න පොඩි මිනිහෙක් කියන එක. එතකොට යාලා පොඩි කාලේ ඉඳලා බලනවා නිකන් පිස්තෝලයක් හරි අතට අරගෙන නිකන් පන්ති උනා බලන ලොකු ලොකු පන්ති වල අය ආශ්‍රය කරන්න බලන් ගන්නවා. පන්තියේ ලොකු පන්ති වල නිකන් තමන් ඉන්නේ 7 8 නම් යන්නේ කෙලින්ම 12 13 වසරේ කොල්ලෝ එක්ක තමයි බජාර් එකත් එක්ක ඉන්න යනවා. නිකන් ලොකු පන්ති වල ළමයි එක්ක ඉන්න යනවා. ගිල්ල හරිය ඊට පස්සේ යාලා හදා ගන්නවා පොඩි මේ කල්ලියක්. කල්ලියක් නිර්මාණය කර ගන්නවා. ඊට පස්සේ යාලා පොඩි පොඩි ගේම් දෙන්න පටන් ගන්නවා. කල්ලා නිකන් එක්ක එහෙම නැත්නම් පොඩි දේශපාලඥයෝ වටේ කරගෙන පටන් ගන්නවා. ඒ කියන්නේ එක්ක දේශපාලඥයෙක් වටේ කරගිලා එහෙම නැත්නම් පොඩි පිස්තෝලයක් හරි මොකක් හරි කෑල්ලක් හොයාගෙන පීයක් හරි මොකක් හරි එකක් කිනිස්සක් හරි වාගෙන පොඩි සද්දයක් දාලා නිකන් අර මිනිස්සුන්ව බය කරලා. එතකොට එයාලගේ ආත්මෙට අමුතු ත්‍රිල් එකක් එනවා. අර දැම්ම මමත් දැන් නිකන් පොරක් වගේ එක. මාත් දැන් නිකන් දේශපාලඥයෙක් වටේ යනවා නිකන් නේ වටේ යනවා. ලොකු වාහනයක් අරගෙන ගම්පැත්තේ කරගෙනවා. මේවා මෙහෙම කරගෙන යද්දී නිකන් ලොකු වාහනයක් අරගෙන කරගෙද්දී පොඩි අර අපේ අර හීනමානෙට පොඩි සතුටක් දැනෙනවා. අර නිකන් අපි නේ මොකක් හරි දාගෙන නිකන් අයියෙක් වගේ යද්දි කරකෙද්දි ඒ වගේ අර පොඩි බලනවා එහෙම පාතාල මූඩ් එකක් කල්ලි මූඩ් එකක් හදලා කල්ලියක් හදාගෙන මූඩ් එකක් හදාගෙන ඒ මගේ අර අවුල මම අර පොඩි මිනිහෙක් කියලා මට දැනෙන අවිඥානේ අවුල මට මගේ මට මම පොඩි මිනිහෙක් කියලා දැනෙන ගතිය වහන්න අපි මොකක් හරි එකක් හදා ගන්නවා. අර වගේ නිකන් පාතාල සිද්ධියක් හරි ගමන් නැහැ. එතකොට ඒ මොකක් හරි එකක් හදාගෙන අර එතකොට අපිට දැනෙනවා හරි දැන් මමත් කෙනෙක් තමයි. හැබැයි දැන් ඕක කරගෙන 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 යද්දී ඕක එපා වෙනවා කාලෙකදී. මොන කරදරයක්ද මේක? නිකන් සද්දේ. මොකද ඒ සද්දේ දහන්නේ මම ලොකු බයක් නෑ ඇසේ තියෙන්නේ. ඒකනේ ඕක කිනිසි තියාගෙන ඉන්නේ. ඒකනේ බුදුහාඳුරෝ නාලාගිරියේදී අත දික් කළා වෙන්නේ. මට මොකුත් නෑ මේ. එච්චර ඉරිදිත් නෑ, මොකක්වත් නෑ, මේ හිස්සද වෙන මොකක්වත් නෑ. ඒ තමයි බය දිගම. බය නම් පොල්ලක් ගන්නවා, පීයක් ගන්නවා, තුවක්කුවක් ගන්නවා. ඒ බයට යට තියෙන්නේ යට හැංගිච්ච බය තමයි ඔය තුවක්කුවෙන් පෙන්නන්නේ, ඔය කිරිසෙන් පෙන්නන්නේ. මම බයගේ බයගේ බුදු ආර්ගේ අත දික් කළා, මොකුත් නෑ. මේ මංගලඟ මොනවත් නෑ. ඔබ කොච්චර බීලා ළඟට ආවත් මොකුත් නෑ මට. හිස්. ඔකේ. ඉතින් එතකොට ආගේ අවිඥානිකත්වය තුල තියෙනවානේ. අර නිකන් අර මම පොඩි පොරක්. මම ඒ නිසා මම චූටි මිනිහෙක්. මම නිකන් පාර නිකන් සමාජයේ දේශපාලඥයෙක් වගේ වෙලා ඉන්නේ. ඒක ටිකක් ලේසියි පොරක් වෙන්න. වැඩි මහන්සි වෙන්න ඕනෙත් නෑ, උපාධි ගහන්න ඕනෙත් නෑ, මොනවක්වත් ඕනේ නෑ. පොට්ටක් ගාලා පොරක් වෙන්න ලේසියි. අර වගේ පාරකට දැවැටුණොත් ඒ වගේ කෙනෙක් පස්සෙන් ගියොත් එහෙම උනා ටිකක් ලේසි ගතියක් තියෙනවා. අරවා නිකන් විභාග පාස් කර කර කටු කාලනේ බොරක් වෙන්න ඕනේ. ඒ කියත් ආය වැඩ කරන්න වෙන්නේ ඔය දේශපාලඥය කියන්නේ දෙන්නේ. ආයෙත් වැඩ කරන්න වෙන්නේ කවුරු හරි මේ පාදාල කෙනෙක්ගේ කොම්පැනි එකට. ඒ නිසා ඒකට වඩා අරක එනක හොඳයි කියලා තීරණය කරලා එක කට්ටියක් පොඩි කාලෙම පොඩ්ඩක් එයාගේ ජීවිතේ හරව ගන්නවා ඒ වගේ පැත්තකට. ඒ වගේ පැත්තට හරවගෙන හැබැයි යාගේ අවිඥාණය අරක දැන් අර කාලයක් ඇද්දී ඔබ ටිකක් හැදි වෙන්නට පස්සේ එයාට හිතෙනවා භාවනාවට එන්න කියලා. හැබැයි ඒ වුණාට ඒ අයගේ අවිඥාණය ඇස්සේ මට දැනෙච්ච දෙයක් හැඟවිලා තියෙන්නේ භාවනාවම නෙමෙයි. අර භාවනා ඇස්සේ තියෙනනි গুপ্ত ශක්ති ටික. භාවනා කරාම මෙන්න මේ වගේ තර්ඩ් අයි ඕපන් වෙනවලු. මේ තර්ඩ් අයි ඕපන් වුණාම මෙන්න මේ වගේ මිනිස්සුන්ට කන්ට්‍රෝල් කරන්න පුළුවන්, මිනිස්සුන්ව පාලනය කරන්න පුළුවන්. මෙන්න මේ වගේ හරිම අර හීනමානෙම ආයෙත් වැඩ කරනවා. දැන් ඕනේ ආයෙ භාවනා කරලා තර්ඩ් අයි ඕපන් කරගන්න. තර්ඩ් අයි ඕපන් කරගෙන තෙවනැස අවදි කරගෙන නිකම් මේ විශ්වය පාලනය කරන්න, සත්‍යය කන්ට්‍රෝල් කරන්න, එක එක මැජික් සම්දර්ශන වෙන්න, ඒ වගේ වැඩ දැහැල්ලක් දාගන්න. ආන් ඒ වගේ අදහසෙනුත් මට සමහරවල් හම්බෙලා තියෙනවා. එයාලා හැබැයි මෙහෙමයි. එයාලගේ මෙහෙම ඉකුත් තියෙනවා. එයාලා
තෙවන සෝපන නොවනත් එයාල හරියාසයි අපි දැන් භාවනා කරනවා. සමහර එක මාධ්‍යෙක හිටිය එයාගේ ෆෝන් එකට කෝල් ගාදි රෙගින් ටෝන් එකට දාදිනේ දැන් සමා වෙන්න මේ වෙලාව භාවනා කරන වෙලාව වලින් පසු අමතන්න කියලා. භාවනා කරන වෙලාව වෙවි ඒ කියන්නේ යාගේ පොල් ගන්න අයටත් අඟවනවා නෑ මේ මම භාවනා කරන ටයිම් එක මේ වෙලාවට අර ඒකට දාලා ඒ වගේ ටෝන් එක ඒ වස්සුව ගන්න කියලා ඒකට හදලා ඒක හදලා ඉතින් අර මේ මොකද්ද මේ අවිඥානිකව තියෙන මේ ආසයි කියන්නේ මේ මම භාවනා කරනවා දැන් ඉස්සර වගේ නෙමෙයි දැන් ඉස්සර වගේ ම පාතාලේ නෙමෙයි වැඩ කරන්නේ දැන් දැන් භාවනා කරනවා දැන් යෝගාවචර කියලා ඒකත් ආසයි මේ ඇතුළ ඇයි මොනවත් සත්‍ති නැ ශක්ති නැති වුණත් ඕක හරියන්නේ ඕක හරයි මේ කරන්න ආසයි. ඉතින් එතකොට දැන් භාවනාව කියන්නේ එහෙම මං කියන්නේ ශක්තිය අවදි වෙන්නේ නැහැ කියන එක නෙමෙයි. හැබැයි ඒක නෙවෙයි භාවනාව කියන්නේ. භාවනාවේ අරමුණ වෙන්නේ එහෙම මේ සුවිශේෂ ශක්තියක් අවදි කරගෙන නිකන් මේ සුවිශේෂ කෙනෙක් අර පොඩි කාලේ පාතාලේට ගිහිල්ලා දේශපාලඥයෙක්ගෙන් ගන්න බැරි වෙච්චි දේශපාලඥෙක් වටේ ගිහිල්ලා හදාගන්න බැරි වෙච්ච එක හදාගන්න තව දෙයක් නෙවෙයි ජීවිතේ. ඒ වගේ හීනමානයක් ඒ වගේ පම් පොඩි මිනිහෙක් කියන දැනෙන හැඟීමක් නිකන් සංවර්ධනය කරගන්න ගන්න එක කුත් දෙන්නේ. තව කොටසක් හම්බෙලා දෙනවා ඒ කොටස භාවනාව කියලා හම්බෙන්නේ අර සාමාන්‍යයෙන් අපි මේ ප්‍රශ්න කොටක හිටියාම ජීවිතේ ප්‍රශ්න හිතලා හිතලා හිතවිලි එනවා එනවා අවවහම අර නිකන් අර මේ නිකන් අර මද්ද්‍රව්‍යයක් ගත්තාම ටක් ගාලා මෙහෙම නිකන් හැක් වෙලා ගින්න නිකන් මෙහෙම මත් වෙලා වගේ අර අර ඒ කාලේ අපේ යාළුවෝ හිටියන් අර කොරස් නේද කියන්නේ පැණියක් තියෙන කොරස් ලෝක ගහලා මෙහි ගිහින් ඉන්නවා ආයේ මෙහෙම ඔලුව ගිරනවා ආයේ මෙහෙම ඉතින් එතකොට එතකොට ඒක ඒක తాවකාලිකව මේ පොඩ්ඩක් මේ සිතිවිලි ලෝකේ පොඩ්ඩක් ස්ලෝ කරලා මේ සිතිවිලි අපේ ලෝකේ නිකන් ඒ කියන්නේ හෙරොයින් හරි ගංජා හරි මොකක් හරි කොරස් හරි මේ හැම මද්ද්‍රව්‍යකම එකම ස්ටයිල් එකක් ඇදී ඉන්නේ ඒකේ ෆව එකනෝ පොඩ්ඩක් සිතිවිලි ස්ලෝ කරන එක වැඩි කරන එකනේ කරන්නේ LSD ගත්තත් ගංජා ගත්තත් හෙරොයින් ගත්තත් කොරස් ගත්තත් ඒ හැම දෙයකම කරන්නේ එකම දෙයම තමයි. ඒක අමුතු දෙයක් කරනවා නෙවෙයි. අර తాවකාලිකව අපිට අර එන සිතිවිලි ස්පීඩ් වේගයෙන් මේව ඇවිල්ලා වද දෙනවනේ ඇතුළට සමහර ඒවා. මේක යම් මට්ටමක ස්ලෝ මෝෂන් එකක් කරනවා. යම් මට්ටමක ස්ලෝ ගහක් ස්ලෝ කරලාට පස්සේ නිකන් අපිව නිකන් වෙනම නිකන් සිතිවිලි අඩු තලයක සිතිවිලි අඩු තලයක අපිව ඉන්නවා අපි. ඒ ලාවේ අපිට නිකන් දැනෙන ගානක් නැහැ මොනවා වුණත් මොනවා ඇහුණත් මේ ලෝකේ මොනවා වුණත් හින ගැහුවා කිව්වත් ඇත්තට ඇතුළට ගානක් නැහැ. ඉතින් ආයෙ පැය ගාන ගියාට පස්සේ ඉවරයි. ඉතින් ආයෙ ගන්න වෙනවා ආයෙ ගන්න වෙනවා. ඉතින් ඒ නිසා දැන් එයාට තේරෙන්නේ නැහැ භවනාත්මකව කොහොමද මේ සිතිවිලි අඩු කරලා භවනාවේ සිතිවිලි අඩු වෙදි සැනසෙල්ලක් එනවා. හැබැයි ඒකත් නෙමෙයි භවනාව කියන්නේ. හැබැයි භවනා කරන් යද්දී එහෙම දෙයක්වත් වෙනවා. සිතිවිලි වේගය අඩු වෙලා ගිහිල්ලා අමුතුම සැනසෙල්ලකට අමුතුම කාමයකට නදී. එතකොට ඕක ගන්න බාන කරන්න යනවා නේද ඇහෙන්න. ඉතින් ඕක මහා කාරදරයක්. ඊට වඩා නිකන් පැණිය බීපු ගම අර ඩ්‍රග්ස් එක ගත්ත ගම නිකන් පැය ගානක් තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. කන් ඒ වගේ මූඩ් එකක් එනවා. එතකොට සමහර කෙනෙක් හිතනවා මෙන්න මේක වෙන්න ඇති භාවනාව කියන්නේ කියලා දැන් මට මේක ගන්න පුළුවන් ඇති පැණිය නැතුව හෙරොයින් නැතුව ගංජා නැතුව කියලා. එතකොට ඒ ඒ අර නිකන් අර ප්‍රශ්නෙක ඉඳලා සිතිවිලි පොඩ්ඩක් අඩු වුණාට පස්සේ දැනෙන සැනසීමට ඇඩිට් ඉන්නේ ඇඩිට් இல்ல. ඒක ගන්න අර හොයනවා දැන්. ඒ කාම් එක ඒ නිශ්චලත්වය නිකන් පැත්තකට වෙලා ඔය නිකන් අයින් ගහලා ඉන්න ඕනේ පොඩ්ඩක් පැත්තකටලා ඕන එකක් ලෝක වෙච්චායි. භාවනාවෙත් එහෙම එකක් වෙනවා මම නෑ කියන්නේ. භාවනා කරගෙන කරගෙන යද්දිත් ඒ භාවනාවේ ඒ වගේ අත්දැකීමක් එනවා. ආවට ඕකම නෙවෙයි භාවනාවේ පරමාර්ථය. භාවනාවේ තියෙන්නේ වෙන කතාවක්. භාවනාව කියන විශේෂයට යද්දී හැබැයි සමාධි මට්ටමේදී ඔබ තියෙනවා. හරි දැන් එතකොට මම ඔය කියගෙන ආවේ ඒ එක 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 විදිහට මේකට ඇතුල් වෙන ප්‍රශ්න වලින් පලා යන්න ඇතුල් වෙනවා. අර ඒන රාගයේ තරහව කියන එක කොහොම හරි නැති කරගන්න ඕනේ කියලා රාගයේ කෙනෙක් එනවා ඇතුළට. තව කට්ටියක් එනවා මේ සුවිශේෂී ශක්ති කුණ්ඩලිනී ශක්තිය අවදි කරගෙන ඒ වගේ මහා කෙනෙක් වෙන්න.
මහා කෙරෙක් වෙන්න කියන ඒ ඔක්කොම ඇතුලේ තියෙන හිනමානේ හරි වෙන මොකක් හරි එකක් තියෙන ඔය. එහෙම නැත්නම් අර වගේ නිකන් අර ඩ්‍රග්ස් එක ඩ්‍රග්ස්ම ගන්න එක ඒ මූඩ් එක ගන්න. ඩ්‍රග් එකෙන් එන තියෙන අර ඔහි පැත්තකට එලා තමන්ගේ ලෝකේ තමන් තනි වෙලා තමන්ගේ ලෝකේ තමන් දනිලා ලෝකේ මොනවා වුණත් කමන්නේ මම මගේ ආතල් එකේ මගේ සූස්තිය මං ඉන්නවා කියන එක ගන්නත් එන එකවත් මේ භාවනාව කියන්නේ. හැබැයි මං එකේ මේ හැම එකක්ම නෑ කියලා කියනවත් නෙමෙයි ඈ. අර වගේ ශක්ති නෑ කියලා කියනවත් නෙමෙයි. අර වගේ සූස්ති මූඩ් එකක් නෑ කියනවත් නෙමෙයි. ඒවත් යම් යම් අවස්ථාවලදී දැනෙනවා යම් යම් මට්ටමින් අපිට. අර වගේ රාගය අඩුවීමක් වගේ අත්දැකීම් එනවා. හැබැයි භාවනාව කියන විෂය භාවනාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න යද්දී ඒක සමහර ඒකේ ඇත්තටම තියෙන්නේ මරණය කියන එකක්. ඒක ඩෙත් එකක්. ඒක මැරීමක්. මම මරණයකට යනවා. කියන්නේ භාවනාව කියන්නේ දැන් ඔක දැනගත්තත් කටි කරයිද දන්නේ නැහැ. භාවනාව කියන්නේ මේම සිහියෙන් එන මරණයක් ඒක. ඇස් ඇරගෙන මැරෙනවා. මේ හොඳට ජීවත් වෙලා ඉන්න ජීවිතය තුළ මැරෙලා යනවා. කියන්නේ ජීවිතයේ ඇතුලේ මරණය කියන අත්දැකීම එක්ස්පීරියන්ස් කරනවා. කියන්නේ 100%ක් එයා මරණය මැරෙනවා. මරණයයි භාවනාව කියලා කියන්නේ. ඒක මම දන්නේ නැහැ ඔය කොච්චර බය වෙයිද දැන්නේ දැන් මොකද බයම කියතාව ඔබන ජීවිතය ඇතුලේ තියෙන. ඒක සවිඥානික මරණයක් භාවනාව. හැබැයි ඒක සෙල්ලක්කාරයෙක්ට කරන්න පුළුවන් වැඩක්. ඒක 1500 දී විකුණලා ලක්ෂයක් ගන්න දේ 500 දී විකුණලා කුඩු ගන්න පුළුවන් කෙනෙක්ට කරන්න පුළුවන් වැඩක්. ඒක සෙල්ලක්කාරයෙක්ට කරන්න පුළුවන් වැඩක්. ඒ ගස් එකක් තියෙන්න ඕනේ ඒක ඇතුළට. වටිනම දේ තු දීලා ජීවිතේ දීලා මරණයට ඇතුල් වෙන එක. මරණේ ద్వාරයට ඇතුල් වෙන එක. ඒක මරණේ ద్వාරය ඇතුලෙන් ගමන් කරලා ජීවිතේට අවදි වෙනවා. ජීවිතේ හැම නැබැයි ජීවිතේ හම්බෙන්නේ භාවනාවේ ඩෙත් එක මරණේ කියන්නේ මෙහෙම පණ පිටින් මියනවා අපි. සවිඥාන මරණයකට ගිහිල්ලා මරණය හරහා යනවා අපි සදාකාලික ජීවිතේට. සදාකාලික ජීවිතේක ජීසුස්ත් කියන්නේ බයිබල් කියන්නේ මරණය ඉස්සලා මැරෙන්න. එතකොට තමයි මලවුන්ගේ නැගිටින්න පුළුවන්. ඒක තමයි භවනාව කියලා කියන්නේ. ඒක එහෙම කවුරුත් ඒකට හේක දන්නේ නැහැ තමයි භවනාව කියන්නේ මරණයක්. මේ අපි මේ අපි මේ ඇවිල්ලා තියෙන්නේ මැරෙන්න මෙතෙන්ට. ඒ කියන්නේ අර හරියට නිකන් අර හිට්ලර් අර මේ ගෑස් ගහලා මරද්දි එක්කන් ආවා කියන්නේ ඔයාලට මේ ජොබ් එකක් දෙන්න හොඳට ඉස්සෙල්ලා ගිහලා ඔෂ් එකක් දාගන්න කියලා කිව්වානේ. ඔෂ් එකක් දාගන්න කියන්නේ උණු වතුර තියෙන බාත්รูම් වලට යවුවා. බැලන් එකේ හාවේ අන්තිමට මොනවද ගෑස්නේ? ගෑස් හැල ඔක්කොම මැරෙනවා. මරණයක් ඒක. හැබැයි මිනිස්සු මේකට හරි බයයි. ඒ කියන්නේ භවනාව කියන එක ඔබ දැන හෝ නොදැන ඔබ මේ ඇවිල්ලා තියෙන්නේ. භවනා කරන්න කියලා. භවනා කියලා මේ හොයන්නේ මේ ඔබේ මරණය. පුද්ගලත්වයේ මරණය. මනසේ මරණය. ඒ මනසේ මරණයෙන් එහා පැත්තේ තියෙන ජීවනය අජරාමරත්වය. ඉතින් මේක එකයි බං කිව්වේ මේක එහෙම හැම මනුස්සයෙකුටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ලක්ෂයක් ආවොත් දෙන්නේ භාවනාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒ ආධ්‍යාත්මික විශ්ේ කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න. ඒක එච්චර දුරට යනකම් යන්නේ නැහැ බොහෝ දෙනෙක්. යම් දුරකට ඇවිල්ලා අම්මෝ මේක නම් එපා කියලා කියන්නේ මර ඇයි අර හරකට ලඟ වෙන්න ඌ පස රදිනවා වගේ. මොකද මේ අපි ටික භාවනාව ඔබ ගෙනියන්නේ ඔබේ මරණය මැරෙන්න ඉස්සෙල්ලා මරණය කියන අත්දැකීමට ගෙනියනවා. මරණ තොටුපළට ගෙනියනවා. ගිහලා පැනපන් කියනවා. ඒක කරහන්ඩ ඒකයි මගේ ඒක හරියට ලොකු ගස් එකක් ලොකු හයියක් ලොකු ජීවිත පූජාවක් කරන්න. ඒක ආත්ම පූජාවක් කරන්න ලෑස්ති වෙන කෙනෙක් කරන්න පුළුවන් දෙයක්. ජීවිතේ වටින කිසිම දෙයක් තියෙන මිනිහට ඒක කරන්න බෑ. ඒ කතාව කරන්න බෑ මේ ලෝකේ වටිනාකමකින් තියෙන මිනිසුන්ට. ඒකයි මම කියන්නේ ඒක ලක්ෂය 500ට විකුණලා
විකුරන්න පුළුවන් මනුස්සයෙට මේ ලොකු වටිනාකම්ද ලෝකේ බින්දු 0 එකට දාන්න පුළුවන් මිනිහෙක්ට කරන්න පුළුවන් දෙයක් ඒක. ඒ එක්ස්පීරියන්ස් එකට යන එක, ඒ අත්දැකීමට යන එක. එකයි කියන්නේ ඒක ගට්ස් ඕන. ඒක ජීවිතේ පරදුවට තියන්න ඕන. ජීවිත ආශාව අතහැරලා දාන්න ඕන. පවතීමේ පොඩි හරි ආසාවක් තිබ්බොත් මරණයේ තොටුපළින් එහාට එක්ක යන්නේ නැහැ. අර මරණය කියන සීමාව ඇතුලේ බය වෙවි දඟලන්න දෙනවා. දැන් හරියට ඔබ හිතන්නකො දැන් ඔබේ මේ හෝල් එකට ඇතුල් වෙන දොරටුව ගන්නකො මරණයේ දොරටුව මේ ඇතුලට යාවයි නටනවා පාටි දානවා ඩාන්ස් කරනවා hina වෙනවා එළියේ ඉන්නේ කෑ ගහනවා බය ඉන්නවා මැරෙයිද අරක වේද කියලා. ඉතින් එතකොට වැඩේ තියෙන්නේ ඒ අයට අපි කියනවා අර තියෙන්නේ මරණයේ දොරටුව තියෙන්නේ බය නැතුව ඕක අර ඇතුලට වන් එන්න. හැබැයි අපි බයයි මොකද මං ඒක ඇතුලට යද්දි මාව මැරිලා යන්නේ දෙන්න. පුද්ගලත්වයෙන් මැරිලා යන ස්වර්ගරාජ්‍යයට ඇතුල් වෙන්නේ. නිර්වාණ රාජ්‍යයට ඇතුල් වෙන්නේ. ඒක ඇතුල ගියාම නිදහස නැටීම සැමරීම ජීවිතේ සියල්ල තියෙනවා. ඒ සියල්ල හම්බෙනවා. අපි හොයපු ජීවනය දුකක් නැති ජීවිතේ බයක් නැති ජීවිතේ අපිට ලැබෙනවා. හැබැයි ඒ ලැබෙන එකට යන්න තියෙන්නේ අර මරණයේ දොරටුව හරහා. ඒක ඇරගෙන යන්න ඕන. ඒක හරහා ඇතුල් වෙන්න ඕන. අපි බය නිසා දොරෙන් එහා පැත්තෙන් කෑ ගහනවා දඟලනවා මේකෙන් ගැලවෙන්න ඕනේ මේක දුකයි මේක වෙහෙසයි බයෙන් ගැලවෙන්න හදනවා. වැඩි අපි බයයි හැබැයි දොරටුව අරගෙන ඇතුල් වෙන්න. මොකද ඒක ඉතන තියෙන්නේ මරණයේ දොරටුව කියලා. ඇත්තටම තියෙන්නේ ජීවනයේ දොරටුව. එදේ තියෙන සදාකාලික ජීවනයේ අජරාමරත්වය අමරණීයත්වය අපි මුළු ආත්ම කෝටි ලක්ෂ ගණන් ඉඳලා හොයාගෙන වාගෙන නිර්වාණය. සදාකාලික සන්තෝෂය. හැබැයි ඒ වුණාට කවුරුවත් එතෙන්ට අත තියන්න බයයි. මොකද මරණය කියලා ගහලා තියෙන. දැනෙන්නේ මේ විදියට. එතකොට අපි තේරුම් ගන්න ඕනේ මෙන්න මෙහෙම කතාවක් තමයි මේ අපි මේ එහෙම නැතුව මේ භාවනාව කියන්නේ මේ අර නිකන් අර හෙරොයින් අරගෙන ගංජා ගහලා කොරස් අරගෙන ඉන්න එකක් නෙවෙයි. తాවකාලිකව සූස්තියක් නෙවෙයි. ඒක සුපර් පවර්ස් ගන්න එකකුත් නෙවෙයි. ඒක සුපර් පවර්ස් ගන්න එකකුත් නෙමෙයි. ඒක මේ తాවකාලික වල ප්‍රශ්න වලින් ගෙවල් වලින් පැල යාමකුත් නෙමෙයි. ඒක ජීවිතය පූජා කරලා ආත්මේ දීලා ජීවිතය කියන්නේ නිවන උවමාරු කරගන්නේ ජීවිතේ සාර. ඔයාගේ ජීවිතේ දෙයට නිවන දෙන්න. ජීවිතයත් එක්ක උවමාරුවක් මේක යන්නේ. කියන්නේ ජීවිතේ දෙන්න කියන්නේ මැරෙනවා. එතකොට නිවන දෙන්න. ප්‍රශ්නේ තියෙන්නේ මම මැරුණාම නිවන ගන්නේ කවුද? ඒ නිවන් ඉස්සලා ජීවිතේ මැරෙන්න කියනවා. ඔබ මැරෙන්න මැරුණොත් නිවන හම්බ වෙනවා. ඉතින් එතකොට හරි ප්‍රශ්නයක්. මරණයයි නිර්වාණයට අවදි වීම එක දෙක එකට වෙනවා. මම මේ කියන එක පටලව ගන්න එපා. මේ භෞතික මරණයක් ගැන මම නෙමෙයි කියන්නේ. මේ අවුරුදු 50කට 80ක් විතර ජීවත් වෙලා අර මැරණයක් තියෙන්නේ අපි. ඒක නෙමෙයි මම මේ කියන්නේ. පටල ගන්න එපා. මේ වහන්සේ කියන්නේ ඔය වගේ මරණයක්ද? ඒක නිකන් බොඩි එකෙන් වෙනවීමක් විතරයිනේ. ඒක නෙමෙයි මම කියන්නේ මරණය. මිනිස්සෙක් සංසාරේ මැරෙන්නේ එකපාරයි. සංසාරේ එකපාරයි එක ජීවිතයක මැරෙන්නේ. ඔහුගේ පුද්ගලත්වය එක තැනක මැරුණාම ඉවරයි ඉතින් යාට. එක මරණයක් තියෙන්නේ. අපි ඔය දැන් ගන්න බොඩි එක මරණේ මරණයක් නෙවෙයි. ඒ වෙනස් වීමක් ඇඳුම් මාරු කර ගැනීමilla. ඒක. ඒක නෙමෙයි මේ කතා කරන කතාව. මේක මහා ඊට වඩා ගැඹුරු ඊට එහා ගියපු රහසක් මේ කියන්නේ. ඒක තමයි අපි මේ හොයන්නේ. අපි හොයන්නේත් ඒක. අපි බයත් ඒකට. බයත් ඒකටමයි අපි හැබැයි හොයන්නේ. ඒ දොරටුවෙන් එහාට පයින් විදිය ගැලවීමක් නිදහසක් සදාකාලික මේ ප්‍රශ්නෙට සදාකාලික උත්තරයක් අපි හොයනවා. ඉතින් ඒකට අන්න ඔන්න ඔය වගේ කතාවක් තමයි භාවනාව කියන්නේ. සවිඥානිකව අපි හොඳ 100ෙන් මරණය කියන එක්ස්පීරියන්ස් එක ලබනවා. මරණය හරහා ගමන් කරනවා. ඒ මරණය එතකොට මම මැරෙන්නේ පුද්ගලත්වය මගේ මනස මං හදාගත්ත මානසික ලෝකය මේකේ මරණයක් තමයි භාවනාව ඔබට ගෙනලා දෙන්නේ. ඉතින් ඒකයි ඒ එකට මෙච්චර සෙනග අඩු භාවනාවට. භාවනාවට හරි පොඩි පිරිසක් එකතු වෙන්නේ. මොකද ඒක එච්චරම මිනිස්සෙක් මොකද බයම තැන හරහා යවන්නේ. බයම තැනට ගෙනිහිල්ලා ඒක හරහා යන්න කියනවා. මරණය කියන බයම අත්දැකීම ඔහුට පණ පිටින් ලැබලා දෙනවා. ඒකෙන් කියන්නේ මේ කොනිත්තල බෙල්ල කපලා නෙවෙයි. ඒ පුද්ගලත්වයේ මරණයටපත් වෙන්න දෙනවා.
තමයි මනුස්සයෙක් ජීවිතේ ඒක තමයි එච්චර අපි ආධ්‍යාත්මික නායකයන්ට වඳින්නේ ගරු කරන්නේ බුදුරජාණන් වහන්සේ ජේසුස් වහන්සේ නබි නායකතුමාලා මේ හැම ආධ්‍යාත්මික නායකයෙක්ටම ලෝකේ වන්දනා කරනවා කවදාකවත් හමුදා නායකයෙක්ට මනුස්සයෙක් උදේවස වඳින්නේ නැහැ එයා භෞතික ශරීර ඝාතනය කළ දිනනවා බුදුරේ බුදුරජාණන් වහන්සේ නමක් සාස්තුන් වහන්සේ නමක් කියලා කියන්නේ ඔහු ජේසුස් වහන්සේ කියලා කියන්නේ ඔහුව නැති කර ගන්නවා. ඒක තමයි ලෝකේ අමාරු දේ. බලන්නකෝ අපිට තව මිනිහෙක්ගේ බෙල්ල මිරිකලා මරන්න පුළුවන් බලන්න නිකන් තමන්ගේ බෙල්ල මිරිකන තමන්ට මරන්න ලේසිද කියලා. අනුන්ගේ බෙල්ල මිරිකලා මරන්න පුළුවන්කට මම මගේ අද්දකින් මගේ බෙල්ල මිරිකන මැරෙන්න කොච්චර අමාරුද කියලා. ඒක ලේසියට ඇරෙයි තමන්ගේ අද්දකින් තමන්ගේ බෙල්ල මිරිකන මැරෙනවා කියන්නේ. හරි අමාරුයි තමන්ට කරගන්න. ඒ වගේ අද්දකින් මේ මා මේ පණ පිටින් ඉදදිම මම මාව නැති කර ගන්න මම මාව විනාශ කර ගන්න මම මගෙන් නිදහස් වෙනවා ඒක ලෝකේ අමාරුම දෙයක් ඒකයි ඒකට එච්චර පූජනීයත්වයක් දක්වන්නේ ඒකයි එච්චර ඒකට ගරු කිරිල්ලක් කරන්නේ එච්චර නමස්කාර කරන්නේ කරපු ඒ දේ කරගත් උතුමන් වහන්සේලාට ඒ කියන්නේ තමා පණ පිටින් ඉදදිම තමන් තමාව නැති කරගෙන මරණයෙන් ඔබට ගියා මරණයෙන් තියෙන මමත්වයේ තියෙන කන්නේ ඒකෙන් ඔබට ගියා ඉතින් එතකොට අනේ වගේ එකක් තමයි භාවනාවේ අරමුණ තියෙන්නේ භාවනාව කියනගේ පරමාර්ථය තියෙන්නේ ඔන්න ඔය වගේ දෙයකට ජීවත් වෙලා ඉඳි ලබන එක මරණින් පස්සේ කතාවකුත් නේ මේ කය මැරෙන්න ඉස්සෙල්ලා මගේ පුද්ගලත්වයේ ඉවර කරගෙන පුද්ගලත්වයේ මරාගෙන විනාශ කරගෙන මම අවදි වෙනවා සත්‍යයට කාලෙන් අවකාශයෙන් පුද්ගලත්වයෙන් දින ඔබෙහි අත්දැකීමක් අවදියක් සවිඥා පූර්ණ සවිඥානික බවක් ඔන්න ඕක තමයි භාවනාවේ පරමාර්ථය ඇත්තටම අපි ජීවිතේ හොයන්නේ තෝ ජීවිතේ පරමාර්ථය තෝ අපි ජීවිතේ කියලා හොයන්නේ ඔන්න ඔය ගැළවිල්ල ඇතුලේ එතකොට දැන් ඕක කරන්න යන ක්‍රමවේදයක් අපිට හොයා ගන්න ඕන ඊට පස්සේ දැන් වහන්සේ කියන එක හරියි වහන්සේ කියන එක දැන් අපිට තේරෙනවා කොහොමද දැනුවා හරි දැන් තේරෙනවා භාවනාව කියන්නේ නම් මේක මේ ඩ්‍රග්ස් එකක් වගේ එකකට පාවිච්චි කරන එකක්වත් එහෙම නැත්නම් අර වගේ සුපර් පවර් ගන්න එකක්වත් එහෙම නැතුව මේ ප්‍රශ්න වලින් පලා යන්න කරන එක නෙවෙයි මම පූර්ණ මගේ පුද්ගලත්වයෙන් නිදහස් වීමේ ජීවත් වෙලා ඉදි මරණය කියන එක්ස්පීරියන්ස් එක ලැබීමයි භාවනාවෙන් කරන්නේ ඊට පස්සේ අහන්න පුළුවන් භාවනාවේ ක්‍රමවේදය මොකක්ද ටෙක්නික් එක මොකක්ද භාවනාවේ දැන් භාවනාවේ පරමාර්ථය අපිට තේරෙනවා භාවනාවේ ක්‍රමයේ ටෙක්නික් මොකක්ද කියන්නේ ටෙක්නික් එක කරන්න යද්දී සමහර අය භාවිතා කරන ටෙක්නික් තියෙනවා TM භාවනා ක්‍රමය කියලා තියෙනවා එයාලා මොකක් හරි අර්ථයක් නැති වචනයක් අරගෙන ඒ කියන්නේ වචනෙට අර්ථයක් නැහැ මොනකක්වත් එහෙම විශේෂ අර්ථයක් නැහැ නිකන් අපි නිකන් මොනව හරි සිසි සුසු සුසු මොනව හරි ගත්තොත් එහෙම අර්ථ නැහැ ඒ වගේ යම් මොකක් හරි නිකන් ඔය කඩට එක කරන්නේ ඒක මුතුමතුරනවා එකම එක කියගෙන කියාගෙන එකම වචනේ අර්ථයක් නැතුව නිකන් කියාගෙන 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 මන්ත්‍රය මෙනෙහි කරා මෙනෙහි කරා මෙනෙහි කරා යන යද්දි හිත නිකන් අර අර ආයන මද්රවයක් ගත්තා වගේ නිකන් හේම කාම් වෙලා සිතිවිලි ස්ලෝ වෙලා සිතිවිලි මට්ටම හේම ස්ලෝ වෙලා සමාධිකකුත් දැනෙනවා හැබැයි ඒක මෙනෙහි කිරීමක් නේ භාවනාව කියන්නේ මෙනෙහි කිරීම උපකාර කරගන්න පුළුවන් ටෙක්නික් එකක් විදිහට ඒ වගේ ආනාපානසති මෙනෙහි කරන එක හරි උපකාර ගන්න පුළුවන් මානසිකාරය කියන එක. හැබැයි මේ මානසිකාරය නෙවෙයි මානසිකාරය කියන එකත් නෙමෙයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ හිම මොනවා හරි කල්පනා කර 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 මොකද හේතුව? ඒක සමත වශයෙන් ගන්නම් පුළුවන් හැබැයි. ඒ කියන්නේ අපි ඉන්නේම කල්පනා ලෝකේ කියන අයිතොර අපි දෙන මම එක වචනයක් මොනවා හරි කල්පනා කරලා අනිත් වචන ඔක්කොම අතහරලා දානවා. අනිත් හිතනවා හිතර එක එක විකාරනවානේ අතීතයේ අනාගතයේ එක එක ඒවා එනින්ද මම ඒව ගැන හිතන්නේ නැතුව එක වචනයක් අරගෙන ඒක ගැන නැවත හිතනවා හිතලා ආරම් ලොක් කරනවා හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ තාම මනස තුලමයි ඉන්නේ තාම භාෂාව ඇතුලෙමයි ඉන්නේ තාම වචනයක් ඇතුලෙමයි ඉන්නේ එක වචන මනස එක පැත්තක් අල්ලලා එක පැත්තක් ප්‍රතික්ෂේප කරලා මනස කියන්නේ මේ සිතුවිලි වලින් හදාගත්ත ලෝකය භාෂාව මේක පාවිච්චි කරලා අපි එක එක වචනයක් මුමුල්ලා අනිත් ඔක්කොම අතහැලා දැමීමක් කරනවා. හැබැයි ඒක මානසිකාරයක්. ඉතින් ඒකම නෙමෙයි භාවනාවේ ටෙක්නික්. ඒක තමයි මම කියන්නේ සම්මත වශයෙන් පාවිච්චි කරන්න බැරි ටෙක්නික් එකක් නෙවෙයි පුළුවන්.
හැබැයි අපි එතනින් එහාට භාවනාව කියන එක පොඩ්ඩක් එහාට ගිහිල්ලා ඊට වඩා අපි මේ මනසෙන් එහාට යන අත්දැකීමකට යද්දී මනස ඒ කියන්නේ මරණය අර මං කියන්නේ භාවනාව කියන්නේ මරණය කියලා මනසේ මරණය කියලා ඒ මරණයෙන් ඔබ්බේ අත්දැකීම ලබන්න යද්දී ඔක ප්‍රතික්ෂේප කරන්නේ අපි හැබැයි ඔయిత එහා මැද්ද ටිකක් ඊටත් වඩා සාර්ථක ක්‍රමවේදයක් ඊටත් වඩා අපිට මනසින් ගැලවෙන්න පුළුවන් ඒක තමයි ඉස්ලාම ගුරුවරයෙක් හරි හොයාගන්න ගුරුවරේ කල්‍යාණ මිත්‍රයෙක් හොයාගෙන හැම වෙලෙම තමන්ගේ ඇතුළ පූර්ණ එළියට දාන්න මොකද භාවනා කරන්න යද්දී භාවනාව පටන් ගන්න ඉස්සෙල්ලා මේ කැත ඇසිස් එක මේ විරේචනය වමන දාන ගතිය වමන දාන කියන්නේ තමන්ගේ ඇතුළ එළියට දාන ජරාව ඒ වගේ තමන්ගේ ඇතුළ සම්පූර්ණ තමන්ට විශ්වාසදායක ගුරුවරයෙක් හම්බෙලා ඒ ඇතුළ වමාරන්න පටන් ගන්නවා හැබැයි ඒක තමන්ට වඩා ආධ්‍යාත්මික දියුණුව කෙනෙක් ඉස්සරහා වමාරන්න එක ගොඩක් හොඳයි මොකද පල්ලෙහා කෙනෙක් එක වමාරද්දී ගියාම පොඩි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන් ආධ්‍යාත්මිකව ටිකක් අවදි නොවෙච්ච කෙනෙක් ඉස්සරහා වමාරද්දී මොකද එකපාරක් මෙහෙට ආපු අර එක මේ කොල්ලෙක් ඇවිල්ලා එයා මෙහෙට තව කොල්ලෙක්ට එයාගේ ඇතුළේ ප්‍රශ්න වමාරලා කොළ මචං ඕකට තියෙන එකම දේ අපි යන් ෂොට් එකක් දාලා එමු ගිහිල්ලා ඌවා නම් ওই ප්‍රශ්න ඔක්කොම හරි හොඳට බොමු ඔය කෙල්ලෝ කෙල්ලෝ ওই ප්‍රශ්නේ හරියටම හරියනවා මොකද තමයි වෙන්නේ කියලා ඒ ඉස්සරහට ওই කෙනෙක් ඉතින් මං කියන්නේ ඒ වගේ කෙනෙක්ට වමාරුව පොඩක් ඩේන්ජරස් මොකද දෙන්නේ ඉදියටත් වඩා වෙන උත්තර ටිකක් ඒ කියන්නේ ආධ්‍යාත්මික උත්තරයක් නෙමෙයි එළියට හම්බෙන්නේ අර තිබ්බටත් වඩා අරමොන්සයව තව පහළට වල දාන උත්තර දෙනවා ඒ නිසා වෙලෙම අපි මේ භාවනාව කියන එකට යද්දි මේ ගැළවීම සොයාගෙන යද්දි හැබැයිම අපිට වඩා ආධ්‍යාත්මිකව පරිණත කෙනෙක් කල්යාණ මිත්‍රයෙක් තියාගන්න අපිට වඩා එහාට ගියපු කෙනෙක් තියාගන්නවා තියාගෙන අපි ඊට පස්සේ ඒ ගුරුවරයාට සම්පූර්ණ 100ක් එන අපේ විවෘත වෙනවා අපේ ඇතුළ සම්පූර්ණ එළියට දාන්න ඕන මොකද මේ ඇතුළ අපි ගේ කියන්නේ යම් සංස්කෘතික හේතු ටිකක් නිසා සංස්කෘතික වටපිටාවක අපි ඉන්නේ අපි හිර කරගෙන අපිට තියෙන සමහර හැඟීම් අපිට දැනෙන දේවල් අපිට කියා ගන්න බෑ අපේ යාළුවෙක් කියියා ඒ යාළුව කරන්නේ අපි භාවනා කරද්දි මන්නම් බං අපිට කියන්නේ මෙහෙමයි භාවනාවට ගියාම භාවනා ගියත් එතන තින්නේ ඔක්කොමලා ඇඳගෙන අමුතු විදිය කරන්නේ දැන් අපිට කියනවා එතෙන්ට ගියාමත් එයාලා ස්වභාවික නෑ එයාලා ඉන්නේ හරිම අමුතු විදියකට වැඩි අමුතු ශාන්ත විදියකට ඇවිදී ඉන්නේ ඔක්කොම කරන්නේ හින්දා මට නම් බෑ මගේ ඇතුළේ ඔය වගේ දැනක එලි කරන්න ඕපන්නේ. ඒ හින්දා මමත් එක්ක එනවාද යන්න කියලා එයා යනවා අපි දෙක කන්දක්. ඒ භාවනාවද ඉතින් කන්දක් තියෙනවා. ගිහිල්ලා ඔන්න ඔය පැත්තකට ලයිට් බංගල ඊයෙන් හූ ගහනවා. කෑ ගහනවා. ඊට අඬනවා. අඬනවා කෑ කර ඊට සම්මුම වමන ටික එළියට දැම්ම දෙයියන් ආයෙ අර රඟපෑම කරු පල්ලයට ගිහිල්ලා. පල්ලයට ගිහිල්ලා අයතර අර යල ඉන්නවා වගේ අපි තින්න බෑ නිකන්. අපි තින්න බෑ හරියට නිකන් හරියට සිල් ගත්තා වගේද? ඒ උනාට ඒ නෙමෙයිනේ. එතකොට ඒ කියන්නේ සමහර අය එහෙම මේ හරි අමාරු යාරට එහෙම අර මෙහෙම දාවකවත් දැනෙන හිර උනා වගේ. යාලා නිකන් කොටු කරලා වගේ. ඒ නිසා ඉතින් ඒක මට ඉතින් ඒකත් වරදක් නැහැ. ඉතින් කරදරයක් නැහැ. කඳුර ටිකක් ඇහෙන්නේත් නැහැ. කාටවත් ප්‍රශ්නෙකුත් නැහැ. ඉතින් අර හූ ගානවා, අඬනවා. අඬලා අඬලා කෑ ගාලා හූ හූ ගාලා කොහොම හරි අර ඒත් මොකක් හරි එකක් විරේචනයක් වෙනවා මට හිතෙන හැටියට. මොකක් හරි එකක් වෙනවා. ඉතින් ඒ නිසා එහෙමත් ඉතින් ඒකත් වරදක් නෑ බැලු මේව කරන්න යන්න එපා. ඒතර මේ පොඩි ඩයි තියෙන්නේ ඕක පොඩි ඩ ඇතුලේ ඔබ කරන්න ගිහිල්ලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙයි මේ ඊට පස්සේ දැන් කොමාරි ඒක හැබැයි භාවනාවනොත් වෙනවා. සමහර එහෙම හිර කරන් ඉන්නේ ඒවා ඉමෝෂනල් තමන් හාගෙන දැන් ඔය අපි සමහර භාවනා රිට්‍රීට් කරද්දී සතියේ දවස් ඔය 5-7 වගේ රිට්‍රීට් කරද්දී සමහර අය හෝ ගාලා ඇඬෙනවා සමහර අයට. ඇඬෙනවා ඇඬලා ඇඬලා අර ඒක ඇතුලේ විරේචනේ වෙනවා. ඒ කියන්නේ අර අස්සේ ඉර කරන් ඉන්න එක අස්සේ වහගෙන ඉන්න එක භාවනා කරගෙන යද්දී ඒක භාවනාවෙන්ම විරේචනයකුත් වෙනවා සමහර අයට. කරන්නේ ගැහිලා ගැහිලා හරි ඇඬිලා හරි මොනවා හරි වෙලා අර අස්සේ තියෙන මොනවාදෝ ටිකක් නිකන් ඊට පස්සේ තමයි දැනහ නිදා කියන්නේ. හරි නිදාද වෙහෙසක් දැනෙනවා. මොකද මේ වෙලාවේ දඟලනවානේ අපි. දඟලනවා, කෑ ගහනවා, ඇඬනවා. පොඩි වෙහෙසකුත් තියෙන ඇඟට පන්නේ නැති ගතියක් ආවට හැබැයි අර වමනේ ගියාට පස්සේ දැනෙන නිදහස් ගතිය තියෙන්නේ. ඒ වගේ නිදහස් එකක් ඇතුළට දැනෙනවා.
ඒක අර ඒක ඒක අර මම භික්ෂුවෙක් මහා පැවිදි ආර වැඩි මොකද යාලා තවත් සංස්කෘතික වශයෙන් කොටු කරලා දෙනවානේ මෙහෙම ඉන්න ඕනේ කියලා. ඒතොර යාලා රඟපාන එක වැඩිනේ ගොඩක්. එතකොට ඒ අයට ටිකක් තවත් ඕනේ ඒක මොකද වැඩි පීඩා ඇතුළේ ඉන්න බෑ Tamanට ඕන විදිහට කතා කරගන්න බෑ වචනක් තියෙන්නේ වෙන විදිහට වචන පැටර්න් එකක් හදලා වෙන ඇවිදින විදියක් කතා කරන විදියක් මේක නේ කුණුහරුපයක්වත් කියා ගන්න අමාරුයි මොකද ඒකෙ නීති ගොඩක් තියෙනවා අරගනම් කොල්ලෙක් දුනක් කියලා දැම්මා ඉවරයි මේක දැන් මේකට ආවට පස්සේ යම් ශිෂ්ට සම්බන්ධකමක් හදලා සදාචාරයක් හදලා මොදාරකක් හදලා තිනවා ඕක ඇතුළේ ඉන්නත් ඕනේ ඕක ඇතුළේ ගියා මට අර මගේ භාෂාවෙන් ඕ පිට කරගන්න බෑ මගේ ලැන්ග්වේජ් එකෙන් පිට කරගත්තා නම් සමහරව හරියි පොඩ්ඩක් අපිට අදාළ භාෂාවක් තියෙන ඕක නිකන් හරියන්නේ නේ නිකන් අර ශිෂ්ට සම්බන්ධෙට පිට කරන්න ගියාම විකාරයක් වගේ ඉතින් එතකොට එතකොට නිකන් ඒ අපිට අපිට අදාළ ලැන්ග්වේජ් අපිට අදාළ විදියකින් ඒතර අපිට විදියක් තියෙනවා ඉතින් ඒක සමහර අයට ඒක හරියනවා ඒ විදිය ඒ ගිහිල්ලා මොකක් හරි කියෝලා මොනවා හරි පිට කරගෙන ඒ වගේ හැබැයි දැන් අපි එහෙම ආධ්‍යාත්මික භාවනා මධ්‍යස්ථානයකට ආවට පස්සේ අපිට එහෙමම බෑ ඒක මොකද ඒක යම් අපිට මේන්ටේන් කරන්න වෙනවා යම් මට්ටම යම් මට්ටමක් ඒ ඊතර තියෙන විදියක් හැබැයි මම කියන්නේ මෙහෙමයි භාවනා මධ්‍යස්ථානයක් වුණත් ඕනෝට ආර්ටිෆිෂල් වෙන්නත් හොඳ නෑ නිකන් මිනිස් ඒකනියන් ස්වභාවිකත්වයෙන් මරලා දාන්න හොඳ නෑ සීරසියා නිකන් නිකන් එයාලා ඒ නැති විදියකට ඉන්න විදියකට දාවන්න කියෝ එතකොට ඒ අර පීඩනේ තව වැඩි වෙනවා තව ආර ඉන්නේ ඒක වහගන්න බෑ තව තව වහගන්න බෑ ඉතින් සමහර වෙලාවට මට හිතෙනවා ඒක නිකන් යම් සිස්ටකමක් හදන්නත් ඕනේ හදුවට නිකන් මනුස්සෙක්ට මනුස්සකගේ නෝමල් ජීවිතෙත් නෝමල් විදියට යාලගේ එක දෙන්න ඕනේ මොකද එහෙම නැත්තම් අරක තව මට දැනෙන විදියට ඩෙවලොප් වෙනවා තව ඇතුලේ මේක නිකන් හිර ගතිය Tamanට තව තව වහගෙන ඉන්න ගතිය වැඩි ඔක පිට වෙන්නේ දේශ විදියට ඊට පස්සේ ඉතින් හරියට කේන්ති යනවා හරියටයි පිට කරගන්න බෑනේ මේක. අස්සේ තියෙන පිරවිලා තියෙන ඉමෝෂන් ටික, හැඟීම් ටික. හයියකද හරියට hina වෙන්නවත් බෑ, අඬ ගන්නවත් බෑ. හරියට මට ඕන වචනයක් කියන්නත් බෑ, අපෝ නරකයි කියනවා. හේන හේන නීති ගොඩක් හේන දේවල් ගොඩක් අස්සේ දැම්මට පස්සේ අපිට අපිව දැනෙන අපේ બ્લોක් එකත් එක්ක අපිට ටිකක් තව 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 මූණවල් දිහා බැලුවාම නිකන් අර गेदरी टीरे तड़ा बाहर घाव के लेंडर वाकी दे गेदरी दी फोड़ड़ा करे दी का किनारे लगी थी आर को पिटा करे क्या कहा था हुगेरा बैलन निकाल दें निकाल की मोल दिया करो पढ़ दे दिया करो मैं मुको दिला दी बावना मात्र इस दाने के टाइल तीव्र टाइल दे मैं का नीति पाते दिया मैं वह हिंदा मनुष्य ताव दे पिटा करा का कर दिया मने तीन आरा माला वाली तमाई फोड़ड़ा खोस लगी मैसे इट पास से वो पिटे वे नीट पास से अरे निकाल कोई भी बोमे बुपराई दाने वाकी ऐ वहागन 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 नींद වහගෙන වහගෙන කොටික දාගෙන ඉතින් ඒ නිසා භාවනාව කියන විශේෂයට යන්න ඉස්සෙල්ලා මට ඉතින් හොඳම දේ තමයි ඒක හරීම ඒක බුදුජානනාංශ බව ඒක විසුණුහට අනුදැන වදාලා තියෙනවා දවස් 15කට සැරයක් සීමාවකට එකතු වෙලා ඔක්කොම එළියට දාන්න කියනවා ඔක්කොම එළියට දාන්න ඕනේ එහෙම වහගෙන ජීවිතයක් ගත කරන්නේ වැරද්දක්ද හොඳ වැරදි කියලා එකක් නැහැ හරි වැරදි කියලා කතාවක් නැහැ ඒ දවස් 15කට සැරයක් එකතු වෙලා एक सीमा वगैरह इन्ना उक्कुम सांगे ऐडिके विमुक्ति हुए ना ऐडिके यारा वो अमार नो यारा एलियर दा एलियर दा एलियर दा अम्मा मारे रीदास एलियर दा अम्मा हमारे एकम बाहर हो गया एकम यागे निभने में नोको हाकरे नहीं ना बिटे में इमें सदाचार प्रश्न एक दा ने उल्लू डा बे में आगम विसीन सदाचार विसीन मनुष्य ऐटे मेवा नारकाई मेह मेवा हैंगी इंपावा इन्हें नारकाई गिला निकांग आप यो ब्लॉक करला आप यो हिरा करला इन्हें में දීනිසා අපි ලැජ්ජයි කියන්න මට මෙන්න මෙහෙම එනවා කියලා. හැබැයි එක්කෙනෙක් හරි කිව්වහම දෙනවා යකෝ මට විතරක් නේ මේ කැදල් ගත් දින අරුටත් තේරිකම එනවා. අපි ඔක්කොම එක බෝට්ටු යන්නේ කියලා තේරෙනවා. එක්කෙනෙක්ටවත් එක්කෙනෙක් වෙනසක් නැහැ. වැඩේ දෙන්නේ අර මේක වහගෙන ඉන්න තාකල් අපි දෙන අරුට නැහැ වට දිනවා කියලා. හැබැයි එලි කරාම දෙනවා අපි ඔක්කොටම දීන්නේ මානව හිතා. අපි ඔක්කොටම දීන්නේ මනුෂ්‍ය හිතා. අපි ඔක්කොටම ඉන්නේ එක ප්‍රශ්නයක. අපි කොමලා එක පැට පිසු තමයි ගෙලින්නේ එක්කිනාට එක්කිනා හොරෙන් වේටි කරගන්න නිසා හොරෙන් වේටි කරගන්න නිසා අරයා මෙයාට කියාගන්නේ නැද අරේ මම අරේ අරේටත් කියන්නේ උක කොල්ල කොල්ල අතරට කෙල්ල කෙල්ල අතර හුඟක් වෙයි මන් දන්නේ නැහැ ඒ එහෙම කියන්නත් බෑ මං ඉතින් ගොඩක් ළඟින් ආන්නේ නැහැ කොල්ල කොල්ල මන් දන්නේ ඉතින් පිට කරගෙන හැබැයි මෙහෙම කියනවා ඉතින් ගෑල් ළමයින්ට මට කියලා දෙනවා හැබැයි ඉතින් ඊට වඩා ඒවා අපිත් කතා කරනවා කියලා කෙල්ල කෙල්ල කිව්වා ඉතින් එතකොට कथा करेंज्जा विमुक्ति मार्ग मेकूल लज्जन हर का लज्जन हर का
මේ ලැජ්ජාව කියලා අපි හදාගන්නනේ මේක මේක මං කිව්වොත් හොඳ නෑ නිකන් මට රාගිරවා කියලා කිව්වොත් මට මෙහෙම වෙනවා කියලා කිව්වොත් අනේ ඒ ලැජ්ජ නහන කපන්න ඕන ගුරුවරයා ළඟට යද්දි ඒ කල්යාණ මිත්‍රයෝ ළඟට යද්දි එහෙම එකක් නෑ හොඳ නරක මේ මානව හිතක් තියෙන මේ මානව හිතේ ලීරදා මෙන්න මේක තමයි ඇත්ත මෙන්න මේම ස්වභාවයක් මගේ අභ්‍යන්තරේ තියෙනවා මෙන්න මෙහෙම කියලා මේ එතකොට හරි නිදහස් අපි හැවිලෙම වහප මුකුත් නෑ ජීවිතය අපි මේ හංගන් ඉන්න දෙයක් නෑ ඉතින් අපි ඔක්කොමලා අපිට ඔක්කොටම දැනන දේ යුද්ධව කියන දේ මේක හරි වැරද්දක් තියෙනවා නම් පෙන්නන්න දැන් මම මොකද්ද මේකට කරන්න ඕනේ කියන්නේ එච්චරයි හැබැයි මං එළියට දා ඉතින් කියන්නත් උපදේශයක් දෙන්නත් එළියට දාන්න එපා උපදේශයක් දෙන්නත් වහගෙන ඉන්න එකෙන් අයින් වෙන්න එපා අර නිකන් සුදු පිරිකටුවක් ඇදගෙන ඉන්න එකෙන් අයින් වෙන්න එපා ඒකෙන් අයින් වෙන්න වෙනවා අර කියන දැනට යන්න ඉතින් මට දෙන්න අන්න ඒ වගේ හරීම මේ මෙහෙම මේ නිකන් අපි අර බොරුවට නිකන් අර මේ නිකන් යම් සමාජ මට්ටමක් මේන්ටේන් කරන්න ගිහිල්ලා යම් සංස්කෘතික මට්ටමක් ඒකේ අපිට අර පොඩි කාලේ ඉඳලා පෙන්නනවා නිකන් අර සමාජ නිකන් අර ඔය ඔක්කොම වහගෙන ඉන්න මිනිස්සු ටික ශේෂ්ඨයි කියලා ඒකේ වහගෙන කිසි නෑ බැලු බැලන හරි කරදරයක් නෑ හරි සාන්තයි කිසි කෙනෙක් ඉරිද්දන්නේ නැහැ වගේ හැබැයි ඇතුලෙන් පැහැවිල්ල තියෙන්නේ ඇතුලෙන් පැහැවෙනවා එළියෙන් නිකන් ඉන්නවා සුදු පිරුවට ඇදගෙන හරිම ලස්සනට කතා කරන්නේ ඔක්කොම හැබැයි පැසවිල්ල ඇස්සේ සමහර අය ඉන්නවා ওই මොකක්වත් නැහැ සුදු පිරුවටවත් නැහැ නිකන් ඇත්තටම ඉන්නවා එළියේ ඇතුල දිරි දිරි එළියේ කියනවා ඒකත් හැබැයි මම කියන්නේ කරදරයක් කරන්න හොඳ නැහැ එහෙම වුණා කියලා තව මිනිස්සුන්ට කරදරයක් කරන්න දෙන්න යන්නේ නැතුව අපි හැබැයි හරි නිකන් ආර්ටිෆිෂල් නේ අපි නිකන් මේ අපි නිකන් රඟපාන්නේ නැහැ කියන්නේ අපි ආධ්‍යාත්මිකට ඇවිල්ලා රඟපාන්නේ අපි කියන්නේ සමහර අය දෙකව කියලා අපු අය ඇඳගෙන කියලා කියන්නේ සමහර අය දිහා බලන්නේ අපි කියනවා අපු ඔයා නිකන් ස්වභාවික නේ ඇඳගෙන ඉන්නේ මවාගෙන ඉන්නේ ඇවිදින්නේ කන්නේ බොන්නේ අමුතු ලතාවකට අපි කියන්නේ අක්කා කන්නේ බොන්නේ ඇවිදින්නේ අමුතු විදිහටයි කියලා නිකන් පොඩි අපිට දෙනවා එයා නිකන් ස්වභාවික නිකන් මිනිස්සු වෙන්න නම් බෑ නිකන් මේ අඟහරු ලෝකෙන් පොළොවට බැස්ස වගේ ඉන්නේ ගන්නේ අපි ඔගේ නිකන් අමුතු විදියකට නිකන් මවාගෙන ඇඳගෙන පුම්බගෙන හැබැයි බොරුව තියෙන්නේ තනි කර. ඊට වඩා හරිම ෂෝක් මේ ඇත්ත මෙන්න මගේ ඇත්ත මෙන්න මේකයි යථාර්ථේ. එච්චරයි. කියලා දැම්මම දෙනවා. ඒ හරිම රිලැක්ස් එකක් වෙනවා. ඒ මොකද එතන 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 එක එතන ඇතුළේ විම රිලීස් වෙනවා නම් භාවනාව වැඩට යනවා ඩග් ගන්න. භාවනාව වැඩ කරනවා පුදුම වැඩ කිරිලා. එහෙම නැතුව මේක වහගෙන කොච්චර භාවනාව කියන විශේෂයට ගියාට අවදි වෙන්නේ නැහැ මනස. මොකද ලොකු දෙයක් හංගන් ඉන්නවා. පුම්බගින පිම්බිලා මවාගෙන ඇඳගෙන රඟපාගෙන දඟලනවා. ඇතුලේ එකක් නැහැ. ඇතුලේ තියෙන කුණු කුණු ඉච්ච හිත. මේ කුණු හිත එළියට දාන්නේ නැහැ. කුණු බව කියාගන්නේ නැහැ. එතකොට දැන් අපි මෙන්න මේ විදිහට කල්‍යාණ මිත්‍රයෙක් හම්බෙලා ඒ කල්‍යාණ මිත්‍රයාට එක කිසිම රහසක් තියාගන්න නැතුව කිසිම රහසක් තියාගන්න නැතුව ඇතුළ 100%ක් අපිට විරුද්ධ වෙන්න පුළුවන්. බැරිම නම් ඉතින් මං කියන කන්දක වැදලා හු කියන්නේ. බැරි ඊට වඩා ලේසි අර ඕපන් වෙලා වුණා නම් හරිම ලේසි. ඊට වඩා ඔය ඔච්චර හු ගන්න ඕනෙත් නෑ නිකන් අර අස් ගිහිල්ලා නිකන් හරිම රිලැක්ස් එකේ තමන්ගේ ඇතුලේ ස්වභාවය ඒක එළියට දාලා ඒක කියලා ඉරි කිව්වට පස්සේ බැනුම් අහන්න ඉන්නවා නම් බැනුම් ආයි ප්‍රශ්නයක් නෑ. බයිනෝ නම් බණි හොඳ කියලා නම් හොඳ කියයි ප්‍රශ්නයක් නැත්තම් ප්‍රශ්නයක් නෑ කියයි. ඉතින් කමන්නේ ඕනේ උත්තරයක් බාර ගන්න. බැනුම් අහනවා නම් බැනුම් අහයි කියලා බැනනොත් බැනුම් අහන්නත් ලෑස්ති. ඕ ප්‍රශ්නයක් නැහැ කොහොද ඒකත් ප්‍රශ්නයක් නැහැ. ප්‍රශ්නයක් නැහැ හැබැයි මං කියන ඕන එකක් එච්චා. ඕන එකක් එච්චා වෙයි මං එළියට දාන සියල්ල. මට දැනෙන. මෙන්න මෙහෙම එළියට දැම්මාට පස්සේ ඒ එතනම දැනෙන ලොකු රිලැක්ස් ලොකු නිදහසක්. ඒ නිදහස් මානසිකුයි අපි භාවනාව කියන අත්දැකීමට යන්න ඕන. භාවනා අත්දැකීමෙන් මං ඒක කිව්වා භාවනා කරන් යද්දිත් අර හිර වෙච්ච දේවල් ටැන් ටැන් වලින් අපි ඇඬිලා දේවල් සිද්ධ වෙලා අපි අතින් ඒ විවේකය ඒ ඇතුලේ කෙලෙස් වමනේ විරේචනේ සිද්ධ වෙනවා ඒ ගතිය අපි එන්න ගන්නවා එතකොට දැන් භාවනාව කියන එකට ගියාට පස්සේ ඒ භාවනාවේදී අපි දැන් ඒක එකනම් අපි ගොඩක් කතා කරලා තියෙනවා භාවනාව පටන් ගද්දී අපි කියන්නේ භාවනාව කියන්නේ තව මොනවාරි මෙනෙහි කිරීලක්වත් තව මොනවාරි ක්‍රියාකාරකමක් නෙවෙයි භාවනාව කියලා කියන්නේ භාවනාව කියන්නේ අපි මොකද අපි මුළු ජීවිතේම හොරලා දෙන දේවල් කරන්න. දැන් භාවනා කියන විෂය සම්පූර්ණ වෙනස්. ඒකේ භාවනාවේ ටෙක්නික් එක කිරීමක්ම නෙමෙයි. භාවනාව කියන්නේ නොකිරීම කියන එක.
භාවනා කරනවා කියන්නේ මොනව හරි හිතීමක් කිරීමක් කල්පනා කිරීමක් නෙවෙයි භාවනාව කියන්නේ මම මුකුත් කරන්නේ නැහැ මුකුත් නොකර ඉන්නවා දෙවල වාදින කියන්නේ සොම්මා ඒක නිකන් හිටපන් ඒ කියන්නේ නිකන් ඉන්න එක තමයි භාවනාව නිකන් ඉන්නවා කියල එකෙන් අදහස් කරන්නේ අපි දැන් මේ ඉස්සෙල්ලා දේශනවල මේක නම් ටිකක් කතා කරලා තියෙන කාරණයක් නිකන් ඉන්නවා කියන එකෙන් භාවනාව කියන්නේ මොකද්ද කියලා තේරුම් ගන්න නිකන් ඉන්නවා කියලා කියන්නේ අපි නිකන් ඔහේ ඉන්නවා කියකට වඩා අපි අවදිය තියෙනවා මම වර්තමානයේ දැන් මෙතන සිහින් ඉන්නවා දැනුවත් ඉන්නවා හැබැයි මුකුත් කරන්න යන්නේ නැහැ මම දැන් මෙතන කියන තැනට අවදි වෙලා දැන් මම මෙතන කියන තැනට අවදි වෙලා එතකොට අපිට දැනෙනවා ඉතින් සිතිවිලි එනවා යනවා රාග සිතිවිලි එනවා දේශ එනවා ඊර්ෂ්‍යා සිතිවිලි එනවා ඉතින් ඇවිල්ලා යනවා සද්ද ඇහෙනවා ඇඟේ වේදනා දැනෙනවා මේ හැම දෙයක්ම ඇවිල්ලා යනවා තමන් කරන්නේ තමන් තේරුම් ගන්නවා මේ එකක්වත් එන්නේ නතර වෙන්නේ දැන් අපිට කටුකුරුන් දහතරේ භාවනා කරගෙන ඉඳලා ඉස්සර අපිට කියන කතාවක් තමයි ඇහි රූප නොරදේ කියන්නේ කිසිම රූපයක් මේ ඇහි ඉර වෙලා තියෙන්නේ නැහැ එන්නේ යන්න කනේ ශබ්ද නොරදේ කිසිම සවුන්ඩ් එකක් දිගට නැදලා තියෙන්නේ ඒකත් ඇවිල්ලා යනවා සිතේ සිතවිලි නොරදේ කියන්නේ කිසිම සිතවිල්ලක් නතර වෙලා තියෙන්නේ නැහැ කොන්ක්‍රීට් එකක් ඇහුවම එන්නේ යන්න ඉදින් අපි තමයි මේ ඇවිල්ලා යන්න යන එන සිතවිලි රූප ශබ්ද අල්ලගෙන නිකන් කොන්ක්‍රීට් එකේ කතාවක් ගොතා ගන්නද අපි මොකක් දෝ මන්දා ඒ එන සිතවිල්ලක් අල්ලගෙන එන සද්දයක් අල්ලගෙන පේන රූපයක් අල්ලගෙන මොකක් දෝ කතන්දරයක් හදාගෙන වෙන ලෝක හිින ලෝකයකට යනවා මායා ලෝකයකට යනවා ඉතින් ඒකට භවනාව කියලා කියද්දි භවනාවෙන් සිද්ධ කරන්නේ එහෙම අපි හිින ලෝකයක් මවා ගන්න යන්නේ නැහැ අපි හැබැයි සම්පූර්ණ දන්නවා මෙන්න මේ වගේ සිතුවිල්ල දැන් එන්නේ ඇවිල්ලා යනවා මේ වේදනාව ඇවිල්ලා යනවා ඇවිල්ලා යනකල හිතන්න යන්න දෙපැ ඒකට දැනුවත්කම තියෙනවා ඒක අවදිය සතිය තියෙනවා දැනුවත්කම තියෙනවා ඒ එතකොට අන්නේ දැනුවත් බව සවිඥානික බව තමයි අපි භාවනාවේ පට මූලික වශයෙන්ම උගන්වන්නේ භාවනා ටෙක්නික් එකක් වශයෙන් භාවනා ක්‍රමවේදයක් වශයෙන් කියන්නේ මෙන්න මේක මුකුත් නොවාඩි වෙන්න ඇවිදින්න මුකුත් නොකර ඉන්න ඊට පස්සේ දැන් අපි හිතමු දැන් වාඩි වෙලා භාවනා කරපු යෝගාවචරය යාම වාඩි වෙලා මුකුත් නොකර සිතවිලි එන බව දන්නවා සද්ද ඇහෙන බව දන්නවා මම දැන් මෙතන කියලා සිහියෙන් ඉන්නවා මම දැන් මෙතන කියලා අත්දැකීමට එන අවදියට එනවා අවදිර ඇවිල්ලා සිතුවිලියට යනවා සද්ද ඇහෙනවා තමන් මොනවත් කරන්න යන්නේ හරි වැරදි විනිශ්චය කරන්න ඇයි මට මේ සිතුවිලි එන්නේ කියලා හරි වැරදි විනිශ්චය කරන්න යන්නේ මොකක්වත් නොකර හිටනවා හැබැයි මේක හරි අමාරුයි මේක තමයි අනේ මොකද කියන්නේ අපිට මොනවාරි කරන්න දෙයක් නෝන මොනවාක්වත් දෙයක් කරන්න නැතුව මෙහෙම ඉද්දී හැබැයි දැන් අපි දැන් අද මේ කියන කතාවට සමහරලාට අපි කියලා දැන් සමහරට තමන් ඉරියව්වට හිත තියන්න අර දුවනවා වැඩියාගේ හිතවලට එහෙම නැත්නම් අපි කියන්නේ මුකුත් නොකර වාඩි වෙලා ඉන්න මුකුත් නොකර මෙහෙම ඉද්දී ඊට පස්සේ අපි නැගිටිනවා දැන් මොන පැයක් බාන බාන කරලා වාඩි වෙලා මම කය පහසු කරගෙන මම දැන් මෙතන කියලා මේ මොහොතට ඇවිල්ලා සිතුවිලි එනවා සද්ද එනවා මොනවත්ක්වත් කරන්න යන්නේ නැහැ ඒව ඇවිල්ලා යන්න දෙනවා යන්න කියලා තමන් මුකුත් නොකර ඔහේ සාක්ෂියක් විදිහට නිරීක්ෂකයෙක් විදිහට ඕනට වඩා ફોકસ කරන්න ඉන්නේ නැතුව ඒකට අවදී ඉන්නවා මේ අවදීයෙන් ඉඳලා අපි නැගිටලා යනවනේ ඒ නැගිටිද්දී බලන්න මෙන්න මෙහෙම කරලා ඒ නැගිටින වෙලාවේදී මම දැන් මම අර ඊළඟ වැඩේ ගැන හිතාගෙන නැගිටින්නේ නැහැ ඊළඟ වැඩේ ගැන හිතාගෙන නැගිටින්නේ නැතුව මම නැගිටිද්දී නැගිටින බවට සිහිය දිනවනේ හිත නැගිටින කෙනා හිතන්නේ නැගිටින බව ඒ මොහොතේ දැන ඉන්නවා සිහිය ඒ සිහියෙන් එතන හිටියට පස්සේ අපිට දැන් අපි දකින්නගෙන ඕන දැන් මරෝස මලක් දැක්කා රෝස මලක් දැකීටි අපි හැම වෙලේම ඒ රෝස මල දිහා බලන්නේ දාපු ඩේට එකේ ඉන්නේ මේක රෝස මලක් මේක මේ වගේ ගහ කියලා එතකොට අපිට ඒ තියෙන දේ පේන්නේ නැහැ අපිට පේන්නේ අපේ දත්ත ටික අපෝ මේ රෝස මලක් මෙහෙමයි අපෝ මම නම් මේකට ආස නැහැ මේ වගේ මල් වලට මං ආසයි කියලා සංකල්පේ මං කියන්නේ ටිකක් අපි කිසිම සිතවිල්ලකින් තොරව ඒක දිහා බලනවා කිසිම අදහසක් නැතුව මේක ඕනම් කරලා බලන්න ඉතින් තමන් මලක් ළඟට ගිහිල්ලා ගහක් ළඟට ගිහිල්ලා
ඒ ගහට නම් කරන්න යන්නේ නැතුව ගහ ගැන හිතන්නේ නැතුව ගහ ගැන කල්පනා කර කර ඉන්න යන්නේ නැතුව ගහ ඇදලා තියෙන පටවි ආපෝ තේජෝ වලින්ද ඕව යන්නේ නෙපා නිකන් ගහ ළඟට ගිහලා මුකුත් නොකර ඉන්නවා මල ළඟට ගිහලා මල දිහා බලලා ඉන්න මල ගැන අදහස් මුකුත් කියන්නේ නැහැ ඒ නේව යන්න දෙනවා වෙල ඒ නේව ඒ එන සිටිවිලි යන්න දෙන ඒවා කිසිම දෙයක් හරහා බලන්නේ නැහැ කිසිම දෙයක් හරහා මල දිහා නොබල ඔහොම ඔය අධ්‍යක්ීමට යද්දී දැන් ටික දවසක් මේක වාඩි වෙනවා මොනවත් කරන්නේ නැහැ සක්මන් කරනවා එදින්දා ජීවිතේ දේවල් අදහසක් නැතුව ටිකක් දේවල් දිහා බලන් ඉන්නවා කිසිම අදහසක් නැහැ ඇතුලේ සීයේ දිනවා ඒ වෙන කල්පනාවලෝ ඉන්නෙත් නැහැ වෙන කල්පනාලෝකෙක ඉන්නෙත් නැතුව හොඳට සිහියෙන් අදහසක් නැතුව මෙහෙම බලාගෙන ඉද්දී ටික ටික අපිට තේරෙන්න පටන් ගන්නවා දැන් අපේ අර සිතිවිලි ලෝකේ පොඩ පොඩ ටිකක් අඩු වෙනවා ගැප් එක වැඩි සිතිවිලි අතර ගැප් එක වැඩි වෙලා යම් මට්ටමක සිහියක් සවිඥානික බවක් යම් අවදි බවක් වර්ධනය වෙන්න ගන්නවා යම් අවදියක් අපිට දෙන හොඳ සිහිය දිනවා දැන් කියන්නේ දැන් තමන් මේ 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 මෙතන කියන ෆීලින් එක දැනන හොඳට මේ මොහොතේ ඉන්නවා හැබැයි මොනවත් අතීත ගැන හිතේතාවත් අර මල මෙහෙමයි මේ ගැන මෙහෙම කියලා කල්පනා ලෝකෙක ඉන්නව නෙමෙයි හැබැයි මෙතන හිරෙන්නව මෙතන ඉන්නවා හැබැයි මෙතනදී කල්පනා කරනවා සිතිවිලි එනවා හේ මතක් වෙනවා යනවා පරණ මතක වෙනවා යනවා ඒවා બ્લોක් කරන්න එපා ඒවා બ્લોක් කරන්නේ නැහැ ඒවා හිර කරන්නේ නැහැ සද්ද ඇහෙනවා සිත පරණ අනාගතය ගැන හිතෙනවා යනවා හැබැයි තමන් ඔය කිසිම අදහසක් නැතුව බලන් ඉන්නවා ඒ ඒ ඉන සිතිවිලි ගැනවත් අදහසක් නැහැ ඒ වල්ගෙන හිතන්න යන්නේත් නැහැ මෙහෙම බලගෙන ඉද්දී ඒව අදහසක් නැතුව තමන්ගේ අභ්‍යන්තරයෙන් අර සූර්යාලෝකය එනවා වගේ අර සූර්යාපායන නිරුපායන වගේ මෙන්න එන්න තමන්ට තේරෙන්න පටන් ගන්නවා තමන්ගේ අභ්‍යන්තරයේ අවදියක් ඇතුලෙන් එළියට එන්න පටන් ගන්නවා මතුවෙන්න පටන් ගන්නවා සිහියක් එන ගන්නවා සිහිය එන්නේ මුලින්ම ටිකක් හිත කාම් ගතියක් එක හරීම නිශ්චල හිත ටික ටික නිශ්චල වෙන්න ගන්නවා නිශ්චලමවත් එක යම් අවදියක් එන්න ගන්නවා ඒ ඒ ඒ නිශ්චල බවත් එක්ක අවදීෙද්දී තව එකක් අපේ ඇතුලෙන් මතුවෙන්න ගන්නවා අපි කියන්නේ ඒක හරීම ආදරණීය බවක් හරීම ඒ කියන්නේ ආදරණීය බව කියන එක මට දැනෙන්නේ මං කියන්නම් ඒක මම මේ කියන එක්ස්පීරියන්ස් එක කරලා ටික දවස බලන්න ඔබට තේරෙයි නිකන් අර පරණ දෙක ගස් පරණ ඉන්න නාඩු ගහලා වේදි බගස් පේනවා නිකන් එන ෆ්‍රෙෂ් වගේ අලුත් වගේ අවුරුදු 80 වගේ අය පේනවා නිකන් 16 20 වගේ අවුරුදු 80 වගේ වයසයි කියන්නේ හරි ලස්සනයි යාලා ඒ කියන්නේ එයාලා පුදුම ලස්සනට දැනෙන්න ගන්නවා එකොර අපි මේ වයසයි නාකි කියලා බලන්නේ නැතුව ගියාට මහර කලාවක් තියෙනවා මේ මූණ වලේ ඒ ලස්සනයිනේ. කියන්නේ මිනිස්සු පුදුම ප්‍රියමනාපයි. ඒ එතකොට අපිට තේරෙන්නේ නැහැ මේ නාකි කෙනෙක් තරුණ කෙනෙක් කියලා. අවුරුදු 80ක කෙනෙකුත් පේන්න ගන්නවා අවුරුදු 16 වගේ. ඒ කියන්නේ ඒක ලිංගිකත්ව කියන සිතුවිලි නෙමෙයි. එහෙම සිතුවිලි වල නෙමෙයි පේන්නේ. කියන්නේ හැම මිනිහෙකුම තිරියන් වෙලා පේනවා. හැම මිනිහෙක්ම අලුත් මේ පුටුවේ වාරද යකොඩ මේක නිකන් අර නිකන් මේ අපිගේ සක්දේවතුන්ගේ මේ මොකද්ද පඩු පුල්ලන් වගේ දෙන කෙනෙක්. ඒ තරම් මේක පුටුවත් සුන්දරයි. ඒකයි මංගේ සමහර වද්‍රවලුත් ඔක දැනෙනවා. හැබැයි ඒකයි මංගේ ඒකගේ මංගේ අරමුණ එක නෙමෙයි. හැබැයි මංගේ ඒකයි කරගෙන කරගෙන යද්දි ඒ වගේ ෆීලිං එනවා කියලා. ඒ අර වද්‍රවක ඒ වගේ මූඩ් එනවා. ඒ වගේ නියන් අපිට තේරෙන්න ගන්නවා. අර අපේ ඇතුලේ අවදිය මතුණාට පස්සේ සිහිය මතුණාට පස්සේ සතිය අවදි වෙන්න ගත්තට පස්සේ දැන් මියාකොඩු මාර විදිහක මේක ජීවිතේ මාර සුන්දරයි. ඒ කියන්නේ ජීවිතේ පුදුම මේ ජීවිතේ කොච්චර සුන්දරද? මේ ජීවිතේ මල් අපි විහිං පල්ලෙලා ඉඳලා තියෙන්නේ. මේ මල් ජීවිතයක් තියෙන්නේ. ජීවිතේ කියන්නේ අපිට බලන බලන හැම තැනකම ඒ සවිඥාණය කියන සූර්යය ඇතුලේ මතුණාට පස්සේ ඒ අවදිය කියන සූර්යය ඇතුලේ මතුණාට පස්සේ අපිට හිතා ගන්න බැරි වෙනවා අපි මේ ඉන්නේ මෙච්චර සුන්දර ලෝකයකද අපි මෙච්චර සුන්දර ජීවිතයකද ඉන්නේ මේ කාලකණ්ණි වගේ හිටියට දැන් හිටියට අපි මේ නිකන් කාලකණ්ණි ගතියක් ඇතුළේ දැවෙන ඒනට මේක පුදුම සුන්දර ජීවිතයක් මේක පුදුම ලස්සන ජීවිතයක් හැම මිනිස්සෙකම ලස්සනයි හැම ගහක්ම ලස්සනයි හැම ජීවිතේ කරන්නේ දින හැම සිද්ධියම ලස්සනයි කිය හැම ඒ කියන්නේ අර අවදියත් එක්ක
අර අවදියත් සිහියත් එක්ක නිහඬ බවත් එක්ක අපිට කිසිම හේතුවක් නැතුව හැම දෙයකම ලස්සන දැනෙන්න ගන්න. සෞන්දර්ය දැනෙන්න ගන්න. ඔකේ සුන්දරත්වය දැනෙන්න ගන්න. එතකොට ජීවිතයේ ගීතයක් වගේ හැරෙයි. ජීවිතය කියන්නේ එකම ගීතයක්, නර්තනයක්, සැමරිල්ලක්. අපි ජීවිතය තුළ නටනවා, ගීත නගිනවා, සමරනවා. මොකද ඒ එතකොට ඒ මොකද අපේ ඇතුලේ සවිඥානික බව අවදි වෙනවා. අපේ අවදිය මතු වුණා. මෙච්චර කල් අපි අර සිතිවිලි වල හිර වෙලා ඉඳලා තියෙනවා. අතීතයේ ගැන, අනාගතයේ ගැන හිතේදා බය වෙවි, අතීතයේ ගැන හිතේ දුක් වෙවි, තව අය ගැන හිතේද මනෝලෝකයක තුල හිර වෙලා හිටපු අපිට අර එකෙන් එහාට ගිහිල්ලා සිතිවිලිින් ඔබ්බේ ඉතියල සිතිවිලිින් ඔබ්බේ දින මේ අවකාශමේ අධ්‍යක්ීමට ගියාට පස්සේ ඒක ඇතුලේ තමයි මේ මේක දැනෙන්නේ. මේ අධ්‍යක්ීම කියන එකට ගියාට පස්සේ අපි කියනවා මේ යන්ද බා මේ වාදන හොදරි කියනවා. අම්මෝ වාදන හොදන්න කියන්නේ බා යන් ජොලි කරන්න කියලා කියමු කියලා. ඌපේ මේක අල්ලගෙන මාර ජොලි ඉදින් මේක වතුර දානවා, ආයෝදන ආයතෝදන මේක මාර රස අධ්‍යක්ීමක් වෙන්න පටන් ගන්නවා. වාදන හොදනවා කියන එක ඒක තමයි ජීවිතේ. ඒ කියන්නේ ඒක ඒක තමයි ජීවත් වෙනවා කියන්නේ මම. එතකොට එයාට කිව්වොත් එහෙම යන්න භාවනා හොල් භාවනා කරන පුදේ එහෙම කියනවා. ඔබ නිදිමතයි පොඩ්ඩක් දියංගු ওই මොන කරුණයක්ද කියලා කියන්නේ. භාවනා කියු ගන්නේ හරක්ක්ද නැවෙන මුල් කාලේ. හරක හරකෙන් මරන්න කියනවා වෙන්නේ. අර අමාරුවෙන් එනවා. ඉහළ යාවට පස්සේ ඉන්නවා ඉති. අර අමා ඇද්දගෙන එවන්නේ දැන් නගිටන්න. හින්දා අමාරුවනේ දෙන්නේ. හැබැයි ඊට පස්සේ මේ ඇතුලේ සවිඥානගතයේ අවදි වුණාට පස්සේ කියන්නේ පිස්සු ඒ භාවනා කරා යන්කෝ දැන් යන්න දැන් යන්න දැන් කෝ අයියා යම් මේ ජොලියක් ගන්න යන්නේ අතල් එකක් ගන්න යන්නේ ෆන් එකක් ගන්න යන්නේ මේ සෝස්තියෙන් යන්නේ මොකද වාඩි වෙච්ච ගමන් අරක වාඩි වෙච්ච ගමන් නිකන් ඉන්නලාට වඩා වැඩි ඉඳ ගන්න අර මම මේ කෙනෙක් කරලා බලන්න එතකොට ඔබ හිතයි මේ අනවශ්‍ය දෙයක් බොරුද කියන්නේ කියලා මම මේ කෙනෙක් කරපු අයගේ අද්දකේ ඉදිරියන දන්නේ නැති ඒ අද්දකේ ලැබුපු අය ඉන්නවා නා ඒක එකම එතකොට අපි දන්න මොකක්වත් ඕනේ නැ මම නිකන් වාඩි වෙලා ඉද්දි මම ඉන්නේ එකම ජොලියක එක ජොයියක ඒකට මට මොනවක්වත් ඕනේ නැහැ හිතන්න ඕනේ නැහැ ආදරය කරන්න කෙනෙක් ඕනේ නැහැ මද්‍රව්‍යයක් ඕනේත් නැහැ මොකක්වත් ඕනේ නැහැ මම ඉන්නේ සම්පූර්ණ පූර්ණ තෘප්තියක මම මත් වෙලා ඉන්නේ මට ගහක් දැක්කත් ඒක දැනෙනවා ගහක් දිහා බලන් හිටියත් මාව ජොය වෙලා යන්න පටන් ගන්නවා පිරිලා යන්න පටන් ගන්නවා එතකොට ඊට පස්සේ එයාට දෙනවා එයා කණ්ඩ කඩට බට්ටික අතරද මෙන්න අමෘතයක් ගිලිනවා වගේ දෙනවා ඒක හැබැයි දැන් අපි සාමාන්‍ය මිනිස්සේ කද්දි කනවා නෙමෙයිනේ ඒ මිනිස්සයා වණේක හිතනවානේ ගොඩක් ඉගෙන අපි තේ එකක් බොන්න ගියා කියන්නකො තේ එකක් බොන්න කියලා බලන්න නිකන් හරි ඔබට තේ එකක් දාලා දෙනවා පඩිකමක තේ එකක් පඩිකමක දාලා නොත රස විඳින්න බලන්න අපෝගෙන චික් පඩිකම් වල දාලා දෙන ඉතින් බලන්න ජරා කෝපයක් කෝපේ පහට අර මනන් කීයක් කියලා ඉතින් අපි තේ බොනවා නෙමෙයි තේ බලනවා නේද තේ දිනේ බොන්න මිස බලන්න නෙමෙයි අපි කෝපේ බලනවා ඕකට සමහරක් බලන්න කොහොමද නිකන් වැනිලා දානවා වැනිලා දානවා නම් මනන් දානතර සුවදයි තේ අය සුවද හොයනවානේ ඊට අපි කියන අපෝ මේකේ සීනි වැඩි චික් මේක නම් හරියන්නේ නැහැ තේක වල වැඩි සීනි වැඩි කියනවා මදි කියනවා පිටි ඒ මේවා කියන්නේ ඇයි ඒ එතකොට අපි තේ බොනවා නෙමෙයි තේ සංසන්දනය කරනවා පරණ බීපොත් එක්ක අපරදි මම පරණ බීලා දිනේවත් එක බලයි මොකද්ද මේ තේ එකක්ද මේ මොකද්ද මේ ජරාවද්ද මේ කියලා. ඉතින් සමහරගේ මදිගේ සමහරගේට වැඩි. සමහරගෙන අපෝ මේකේ සීනි ගොඩ කියලාදී අපිට හිතා ගන්න බැහැ සීනි වැඩිද සීනි මදිද සීනි වැඩිද කියලා. අනේ එතකොට දෙනවා ඒක එක එක කෙනාගේ මතක වලට සාපේක්ෂයි. එයාලා තේ එකක් කියලා හදාගත්ත පරණ සීමාවද. එතකොට එයාලට වර්තමානයේ තේ බොනවා නෙමෙයි තේ හිතනවා. ඉතින් එතකොට බලන්න මිනිස්සු වැඩිපුර තේ බොනවා නෙමෙයි තේ බලනවා, තේ විඳිනවා, තේ හිතනවා. හැබැයි ප්‍රශ්නයක් නැහැ ඒ ඉඹින එක වුණත් බලන එක වුණත් ඒ මොහොතින් දැන් එක විඳනක් අර පරණ බීපුව එක බලද්දී කෝපක බලලා මේ කැත වෙන්නේ ඉතින් මේ වෙලාවේ මේක වර්තමාන අධ්‍යක් මේ දකින්න දෙ මේ මම මේ වර්තමානයේ මට දැනෙන රසය ඉතින් මේක තමයි මේ වෙලාවේ යථාර්ථය ඉතින් මෙන්න මේක පූර්ණව විඳින්න පුළුවන් නම් අර භාවනාවට ගියාට පස්සේ ඉන්නේ සම්පූර්ණ අපි අර ඒ මොහොතේ ඉන්නේ ඒ මොහොතේ ඉන්නවා තේ එක බොන වෙලාවේ 100%ක් රස දැනෙදි රස දැනෙන තැනයි අපේ 100 තියෙන්නේ අපේ සම්පූර්ණ අපේ අවධානේ નિરાයසෝ දැනෙන්න ගන්නවා රසේ එහෙම නැත්තම් බලනකො සමහර අය අම්මෝ තේ එකක් රස විඳින්න කියලා ප්ලෑන් කරනවා ප්ලෑන් කරලා ඇවිල්ලා තේ එක බොන ගම වෙන කවුරු හරි කයිවාරු ගන්නවා තේ එක දැනෙන්නේ
එතකොට යකෝ ප්ලෑන් කළා පිටි කෙරෙල් හොයාගෙන සීන් හොයාගෙන ගේමක් ගහලා කොහමද මේක හදාගත්තා මෙන්න බොණ්ඩ කිව්වා මෙන්න ලෝකෙක ෆෝන් එකේ ඉතින් අපරාධය අර අච්චර මහන්සි උනේ තේකක් බොණ්ඩ හොරකම් කළා හොරෙන් කියලා බොණ වෙලාවේ ආදර නැහැ තේකක් බොණ්ඩ ආස කරුම්ම ඒ ආසාව එතන ඉන්නේ නැහැ ආසාව වෙන ආසාව ඊට පස්සේ තේ ආසාව දැන් වෙන කොයි යාර ඉඳගෙන අරක කරා ඒ නිසා ආසාව අපිට අඩුම ගානේ කඩු කාලා කඩු ගාලා ජොබ් කරලා අරව ගල්ලා හම්බ කරගත්ත බත්පති රහ බලන්නවත් දෙන්නේ නැහැ. හම්බ කරලා කණේ කිව්වා රහ බලන්න බැ වෙන කොහෙද අපි මනස දීන ඊට පස්සේ. භාවනාව කරන්නේ සම්පූර්ණ ඔබ වෙනස් කරනවා. භාවනාවෙන් කරන්නේ ඔබ තේක බෝධි 100% ඔබට එතන ඉන්න ඔබට දැනෙන දේත් එක්ක අවදියෙන් ඉන්නවා. ඒ අවදියෙන් ඉඳි අන්නේ එතකොට තමයි රස දැනෙන්නේ. අර සංසන්දනය කරන සමයක විනිශ්චය කරන අපෝ මේක ජරාව අපෝ පාම මේ සුදු පාම් වල මොනවාද සුදු පාම් වල රහක් තියෙනවා බලන්න හොඳට 100න් කිසිම මේ බටර් ගාව පාම් ගැන හිත හිතා ඉන්නේ නැතුව ජෑම් පාම් ගැන හිතන්නේ නැතුව 100ට 100ක් එතෙන්ට අවදිලා සුදු පාම් කන්න සුදු පාම් වල මාන රහක් තියෙනවා කිරිරා ඒක දැනෙන්නේ නැහැ අපිට අපි අර කද්දිම සුදු පාම් කියලා වෙන් කරලා ඉවරනේ අපි ඒ ඔළුව වෙලා බෑ බෑ පාම් කරන සම්බෝලයක්ක් තියෙන්න ඕන පහන් කරන් ජෑම් අපි මොකද්ද මනෝවිකාරක ඉන්නවා ඒකවල සුදු පාම් වල රහ දෙන්නේ නැහැ භාවනා යෝගී කියලා කියන්නේ හරි වෙනස්. එයාට එයා සුදුපාම් කන්නේ 100%ක් ගෙදර සුදුපාම් එකේ ඉන්නේ. එයාට සුදුපාම් කියන්නේ පුදුම රසයක්. ඒ වෙලාවේ ඒකට අදාළ රහක් තියෙන. ඕකට ජෑම් ගහලා ඕකේ රහ වෙනස් කරන්න ඕනේ නැහැ. ඒ රහේ ඒකට අදාළ රහ ලෝක විකෘති කරන්න ඕනේ නැහැ ජෑම් බටර දාලා. සම්බෝලේ දාලා. ඒකට අදාළ රහක් එකේ තියෙනවා. ඒක විඳින්න තරම් අපිට බෑ මොකද අපි භාවනාත්මක නැහැ. අපි ඉන්නේ සිතිවිලි වල, අපි ඉන්නේ සංසන්දන විනිශ්චය වල. ඒ නිසා අපිට අර අපේ අභ්‍යන්තරේ අර සුදුපාමගේ රහ විඳින්න බෑ. දැන් භාවනා කරන යෝගී කියන්නේ එයාට එයාට රූපයක් බැලුවත් එයාට සුදුපාම කෑවත් එයාට මොනවා කෑවත් එයා 100%ක් ඒක 100%ක් දැනෙනවා එයාට. ඒක රස විඳිනවා. ඉතින් එයාට ඕන එක perfect තමයි. මොකක් කෑවත් අතිවිශිෂ්ටයි සර් තමයි. අතිවිශිෂ්ටයිසර් තමයි යගේ වැගේ මොනවා ගෑවත් අතිවිශිෂ්ටයි ඒ මොකද කන්නේ 100 කන්නේ 100%ක් අර භාවනා යෝගීව කන්නේ සාවධානව ඒ කියන්නේ යා කන වෙලාවේ යා සම්පූර්ණ පූර්ණේ දැනී රසය කියන දැනී මොකද ඒ වෙලාවෙ එච්චර දින්නේ ඒක තමයි මේ මොහොත ඒ මොහොතදී ඒ වෙලාවේ එතකොට ඒ කියන්නේ එයා මොහොතේ ඉන්නේ එතකොට තේරුම් ගන්න මුළු ලයිෆ් එකේම තියෙන මොහොතක් විතරයි මම බාහින හොදනවා කියන්නේ ඒ මොහොත. ඒ කියන්නේ මේ මොහොතමයි. බාහින හොදනවා කියන්නේ මේ මොහොත. තේවරවා කියන්නේ මේ මොහොත. භාවනා හොල්ලකට ඇවිල්ලා වාඩිවෙනවා කියන්නේ මේ මොහොත. තියෙන්නේ මේ මොහොත විතරයි. අර භාවනා යෝගිය සම්පූර්ණ මොහොත බවට පරිවර්තනය වෙන්න 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 එයාට එකම රසයක් එනවා භාජන හේතුවත්, වැසිකිලි කැසිකිලි කරලා, ටොයිලට් හේතුවත්, භාවනා හොල්ල භාවනා හැව්වත්, බණ හැව්වත් මේ බණ ආදිරේ දැනෙන ෆීලින් එක වෙනවා ටොයිලට් හොදද්දි. ඒ ෆීලින් එක මෙනවා බබ්බ දානක කෑදාන ගද්දි එයාට එතකොට ජීවිතේ තේරෙන්නේ නැහැ මේ භාවනා කරනවාදි වෙනම දැනෙන එකකුයි ටොයිලට් හදවද්දි වෙනම දැනෙන එකකුයි එහෙම එක ඒක නැති වෙනවා ඇතුලේ නැතිලා ගිහින් මේ මුළු ජීවිතේම එක තැනකට එනවා එකම රසයකටපත් වෙනවා යන්නේ එතන තමයි මට ජීවිතේ හම්බෙන්නේ අන්න එතන තමයි මම ජීවිතේ විඳින්න පටන් ගන්න හරි මෙන්න මේ අත්දැකීමට අපි ගියාට පස්සේ මේ අත්දැකීමත් එක්ක අපේ අභ්‍යන්තරයේ සිද්ධ වෙන්න ගන්න විශේෂ දේ තමයි ඉස්සර අපිට ලොකු අවුලක් තිබ්බා අපි මලක් බදිහා බලලා විඳින්න බෑන එක දැනෙනවා නෙමෙයි ටක් ගාලා මගේ කරගන්න ඕනේ දැන් එයා දෙනවා දැන් මට මල ලස්සන දැනෙනවා මට දැනුණාට මට ඒක මගේ කරගන්න හිතෙන්නේ අර ඉස්සර මහා 10 න් තිබ්බේ මෙයා මගේ කරගන්නවමයි මම නෑ එයා ලස්සනයි ඉතින් එයා ලස්සනයි ඒ සුන්දර චිත්‍රයක් දැක්කත් ඒක අපි කියන අපූ අර කච්චි කුරු පංචස්සන්ද කියන්නේ ලස්සනයි ඉතින් ලස්සනයි ලස්සනයි ඒ චිත්‍රය ලස්සනයි ඒ කාන්දාව ලස්සනයි ඒ පිරිමියා ලස්සනයි ලස්සනයි එච්චරයි එතනින් එහාට මොකුත් දැනෙන්නේ නැහැ තුල ඒ සින්දුව ලස්සනයි ඒ සින්දුව ලස්සනයි ඒ ගැහැණිය ලස්සනයි ඒ කියන්නේ මුළු ජීවිතේම හරි ලස්සනයි ගහ ලස්සනයි හැම දෙයකම ලස්සනයි එච්චරයි ඉස්සර අම්මෝ කොහොම හරි මෙයා දාලා මගේ කරගන්නව මං දාගන්නවම තමයි අන්න ඒක ඉන්නේ නැහැ තුලේ දැන් වෙනක් තමන්ට දෙන්නක නම් මං වෙනස් වෙලා ගිහිල්ලා ඉස්සර මට ලස්සන ගියක් දැක්කොත් මට ඒක මගේ කරගන්න හිතෙනවා කොහොම හරි මම අයිති කරගන්න හිතෙනවා ඒ මල මගේ වත්තට දාගන්න හිතෙනවා දැන් මට අල්ලපු වත්තේ මල් ලස්සනයි ඒ මල් දැකලා මගේ මල වගේ විඳින්න පුළුවන්
හැබැයි මම අයිති කරගන්න යන්නේ නැහැ. මට මගේ මල් අතර ඔක ගිල ගලව ගන්න හයි කරගන්න ඕනේ නැද්ද? එහෙම ඕනේ. ආන් ඒ වගේ අත්දැකීමක් ජීවිතේ දැනෙන්න ගන්න. තේරෙන ගන්න අන්න ඒක තමයි අපිට දෙන අපි හරි වෙනස් වෙලා නැහැ. අපි ආධ්‍යාත්ම අපි දන්නේම නැතුව මේ මේ සත්‍ය භාවනා කියන අත්දැකීමට ආවද අපිට අපි වෙනස් වෙනවා අපිට තේරෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඉස්සරේම නෙමෙයි ඉස්සර 10ක් තිබ්බා පිච්චිල්ලක් තිබ්බා. මගේ කරගන්නකම් ඉවසILLක් නැහැ. පිච්චේම ගිනි ගන්නවා ඇතුළ. මරාගෙන ඊළඟට දැන් රස විඳිනවා. ලස්සන ලස්සන විදිහට දැනෙනවා, තේරෙනවා, පේනවා. පෙවුනට අර ඇතුලේ 10 නෑ, පිච්චිල්ල නැතුව කියලා. අන්න ඒක තමයි භාවනා කරන්න යද්දී ඒ වගේ යාගේ ජීවිතේ නිකන් මහා මේ හැමදේම කුණු පංචස්කන්ධය චික් කියලා නිකන් මහා තැනකට යන්නේ නෑ. එයා හරි ලස්සනට ලෝකේ දැනෙනවා. රහ, රූප, ශබ්ද, රස මේ හැම ෆීලින් එකම වෙන්දට වඩා දැනෙනවා. හැබැයි වෙන්දට මෙන්න මෙහෙම ටිකක් වෙනවා. අර ඉස්සර තිබ්බනේ අපේ අවුලක් අර නිකන් අර නිකන් අර මේ අර අපි අපි මද්‍රව්‍ය හරි පාවිච්චි කරේ අපි අවුලක් වහගන්නනේ. බැඳින් හදාගත්තේ මොනව හරි මට දැනෙන 15 තනිකමක් වහගන්නේ කරදරේ පලා යන්නනේ. දැන් අපි එතකොට දැන් එතකොට යාට ඒ කරදෙන් පරා කරදර ප්‍රශ්න මනසට එන ප්‍රශ්න වලින් පලා යන්න පාවිච්චි කරු ඇඩිට් වෙච්ච දේවල් තිබ්බනේ. ලිංගිකත්වය හෝ සෙක්ස් හෝ ඩ්‍රග්ස් හෝ දෙයක්. අන්නේ ඒකේ අවශ්‍යතාවයක් නැති වෙනවා. ඒකෙන් කියන්නේ මම භාවනා කරන කෙනෙක්ට මත්වැම් බොන්න බැරි වෙන්නේ නැහැ. ලිංගිකව හැසිරීමක් කරගන්න බැරි වෙන්නේ නැහැ. හැබැයි ඒවා අපි පාවිච්චි කරේ මගේ අර අවුලලා නිකන් අර මනසේ ප්‍රශ්න අවුල ප්‍රශ්න වහගන්න නම් ආ ඒ ප්‍රශ්න වහගන්න පුනේ එක මම අන්නේ ඒව ප්‍රශ්නයක් මගේ ඇතුලේ අවුලක් වහගන්න ඩක්ස් එකක් ඕනේ නැහැ. මගේ ඇතුලේ අවුලක් වහගන්න මට ලිංගිකත්වයේ ඕනේ නැහැ. නැතුව ලිංගිකත්වයේ කියන්නේ ඉස්සර තිබ්බ වෙන ඇරියස් එක. මං ඒව කරේ මගේ වෙන ප්‍රශ්නයක් විසඳගන්න ඒවා පාවිච්චි කළේ. දැන් ඒකෙන් කියන්නේ මං ආයේ මත්පැන් බොනවමයි කියලා කියන්නේ නැහැ. ඊට පස්සේ නොබොනවමයි කියලා කියන්නේ නැහැ. හැබැයි ආ ප්‍රශ්නයක් විසඳගන්න කිසිදයක් පාවිච්චි කරන්නේ නැහැ. ආදරේ කරන්නේවත් ලින්කත් එකට ආයන්නේවත් ඩ්‍රග්ස් පාවිච්චි කරන්නේ මගේ ඇතුලේ මේ මට අර නිකන් තා පාළුවත් එක ඉන්න බැරි ප්‍රශ්නත් එක්ක ඉන්න බැරි හිතවිලි කරදරේ නිසා ඒක මග හරින්න දේවල් කරන්නේ නැහැ. ඒ වෙලාවේ තියෙන එක ඉතින් ප්‍රශ්න නම් ප්‍රශ්න එච්චරයි. ඒකත් එක සවිඥානිකයි. ඔන්න ඔය වගේ භාවනා යෝගයේ අභ්‍යන්තරය කියන්නේ යාගේ ආධ්‍යාත්මික ජීවිතය අර අර එහෙම ඇඩිට් ටික ටික අඩු වෙලා යනවා. තමන්ගේ ඇබ්බැහි තමන්ගේ ඇලිච්ච තැන් ටික ඒ ඒවා ඉස්සර නිකන් පිස්සුවෙන් වගේ ගත කරපු ටික 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 ඇදලා හැලිලා යනවා. ඒ හැලිලා යන්නේ යන්නේ යාට හැබැයි හැබැයි අර ඒවා ගැලවෙන්න ගැලවෙන්න අර විශ්වීය ආදරේ ලව් මුළු විශ්වභාරහමත් එක්ක යා ඒකාබ්ධික වෙන්න ගන්නවා. එයා දෙරෙන්න ගන්නවා. එයා මල දකින්න වෙලාවෙම එයා මලයි අය කියලා වෙන් කරගන්න බෑ. ඩක් ගාලා දැන් එයා ඉස්සර සංකල්ප වලින් වෙන් කරේ. එයා භාෂාවකින් තමයි මේ මල මේ ඔබහාස මේ මම මේ හැම දෙයක්ම වෙන් කර දැන් භාෂාවෙන්. දැන් එයාගේ අභ්‍යන්තරේ කිසිම දෙයක් වෙන් කරන්න බෑ. මලයි අය කියලා එක්ක ඔබහාසයි මායි කියලා මේ ඔකෝම එකම අත්දැකීමකටපත් වෙනවා. එස්පීරියන්ස් එකක් වෙනවා. මේ දෙක කිසි දෙයක් එකක් වෙනවද වඩා දෙපැත්ත වෙන්වීම නතර වෙනවා. මේ මල දකින්නයි මලයි බලන්නම තමයි මලයි මල දකින්න කියන්නේ මල කියන්නේ එකම අත්දැකීමකටපත් වෙන අභ්‍යන්තරය. ඒ ඒ එකම අත්දැකීමට අපි පරිවර්තන වුණාට පස්සේ නැටුමයි මායි කියලා දෙකක් නැහැ. කෑමයි මායි කියලා දෙකක් නැහැ. මල බැලීමයි මායි කියලා දෙකක් නැහැ. ඒ බැලීමම තමයි මමයි මලයි කියන දෙකම එකම ස්වභාවයක්. කෑමයි මායි ඒ ඒකත් එක තමයි අර වින්දනේ තව තවත් තීව්‍ර වෙන්න ගන්න. අර දැකීම අභ්‍යන්තරේ තව තවත් තව තවත් තීව්‍ර වෙන්න ගන්නවා ඇතුළාන්තේ. ඒ තීව්‍ර වෙන්න ගත්තට පස්සේ තීව්‍ර වෙන්න ගත්තට පස්සේ අන්න එතකොට එයා දැන් එයා තනිකර සවිඥානිකයි දැන්. දැන් එයාට ඊට පස්සේ එයාට දැනෙන දේ තමයි කවුරු හරි කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි අවුල් වෙලා ඉන්නවනේ යකොඩ ඒ ඉන්නේ මමනේ. එතන ඉන්නේ මම. එයා මගේ වෙනස් වෙච්ච කෙනෙක් නෙවෙයි. එහෙනම් මම යන්න ඕනේ එයා ළඟට ගිහිල්ලා ඒ ඔබ ඉන්නේ අවුලේ. ඔබ අවදිවියක් සවිඥානිකවයක්. ඔබ ඉන්නේ මේ මානසික වෙන මේ ඔය ඇඩිටලා ඉන්නේ වෙන මානසික ප්‍රශ්නයක් ඉඳ කියලා එයාගේ ඇතුළතුල මහා ආදරයක් කෙරුව හැම කෙනෙක්ට. මහා කරුණාවක්. එතකොට එයා මගේ වැඩේ කරගත්ත හරි දැන් මං කුටි දොරවගත්ත කියලා ඉන්නේ නැහැ. එයාට මේ එයාට එයා ඉන්නේ ලව් එක. එයා ඉන්නේ එයාට එයා දැන් නැහැ. එයා ගැන අදහසකුත් නැහැ එයාට. එයා ගැන අදහසක් නැහැ. එයා දන්නවා යාම තමයි මේ හැමතැනම ඉන්නේ. එහෙනම් කවුරු හරි අවුල් වුණොත් මට පැත්තකට වෙලා කුටියේ දොර වහගෙන ඉන්න බෑ.
යාලකට යන්න ඕනේ යාලකට ගිහිල්ලා අවදි වෙයන් ජීවිතය කියන්නේ ඕක නෙමෙයි ඊටවස කිය කට්ටිය බයිනවා උඩ පිසුදු බොයි මොන විකාරයක්ද ඔය කියවන්නේ කියලා හැබැයි ඒ තරහ ගන්න දන්නවා මෙයා ඉන්නේ සිහිනක සිහිනෙන් මේ කෑ ගන්න කියලා ජේසුස් වහන්සේ පවා කියන්නේ එයාට සමාව දෙන්න එයාට දන්නේ නැහැ මොනවද මේ කරන්නේ කියලා එයාලා දන්නේ නැහැ මොකද්ද මේ කරන්නේ එයාලා ඉන්නේ මොකේද යම් මානසික සිහිනයක ඇතුලේ ඒ නිසා මානසික සිහිනයක් ඇතුලේ මිනිස්සු ඔබට වද දුන්නත් වෛර කළත් තරහක් ඇතුලේ නැහැ මොකද දන්නවා එයාට පව් එයා දන්නේ නැහැ එයා මේ අවදි වෙලා නැහැ එයා මේ සිතිවිලි සිහිනක ඇතුලේ ඉන්නේ ඒකයි මේ මෙච්චර දුෂ්ටකම් කරන්නේ මෙච්චර ලෝක විකාර කරන්නේ ඉත මගේ එකම දේ යාව අවදි කරන්න පුළුවන් කොහොමද මං 100%ක් මගේ ආත්මය කැප කරනවා එයාව එක්කෙනෙක් වෙනුවෙන් එක්කෙනෙක් අවදි කරන්න එයාගේ මගේ ටයිම් එක මගේ වෙලාව මේ මගේ අපෝ මට බෑ මේ මට වැඩ තියෙනවා මට මේ උඹලා වෙනුවෙන් හොමින්ද බෑ කියන්නේ නැහැ එයාගේ විවේකයේ කියන එයාගේ විවේකයේ ටයිම් එක ඒක තමයි ලව් ඒ තමයි ආදරය ඊට පස්සේ දැන් ඔන්න දැන් අර අය ටික ටික එයාලගේ සිහිනෙන් අවදි කරනවා ඊට පස්සේ අර අය දැන් ඉතින් එයාලා සිහිනෙන් අවදි වෙනවානේ එතකොට ඉතින් එයා ෂේප් එකේ අදහලා වෙන කෙනෙක් ළඟට යනවා ඒතර අය කියන යන්න එපා ඉතින් ඔයානේ අපිව ගොඩ දැම්මේ අපි දාගන්න යන්න එපා කියනවා ඒක අන්න එහෙම ඇටැච්මන්ට් එකක් නෑ ඇතුලේ ඒ එතන හිටියා එතන කතා කරා දිවර දිව තියාගත්තා පුල් ලව් එකෙන් හිටියා යන්නම් ගියද ගිහිල්ලා එන්නම් කියලා ගන්නෑ බම්බු ගහගන්න කියලා යනවා ඒක තමයි යෝගාචරකම කියන්නේ හැබැයි පටල ගත්තොත් බැඳුනොත් කියලා වෙලා යනවා ඒ නිසා ඉද්දි ඉන්නවා දිවර දිව තියාගෙන පණ දීගෙන මැරෙන්න ඉන කියන්නේ හයික කරන්නේ හදවතින්ම ආයිකම් මේ බොරුර ලඟ කරනවා නෙවෙයි උන වටර නෙවෙයි ඒ වෙලාවේ යාළත් එක්ක ඉන්න වෙලාවේ 100%ක් එතන 100%ක් ඒ මම 100%ක් එතන ඉන්න ගම මම කවදද මුන් දාලා යන්නේ කියලා හිතන්නේ නැහැ කවදද මම එතන ඒ එතකොට ඉන්න මනෝ විකාරක නෑ 100%ක් එතන ලා 100%ක් එතන 100%ක් එතන ජීවිතය ආදරය හැබැයි යාළා අතහැරලා යද්දි 100%ක් මේ යාළා අතහැරලා 100%ක් ආයි ගිහිලා එන්නම් කියන්නේ आदरणीय हरि प्रेमी हरि लव आदरणीय प्रेमणीय स्वभाव स्वभाव දේශනාව අදට අවසන් කරමු එහෙනම් දැන් දැන් හැම දිනාටම තෙරුවන් සරණයි හැම දිනාටම මේ සුභ භාවනා ජීවිතයක් ගත කරන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.